හරි බුදේ එහෙනම් අපි එක එක වැල් වට අරන් නැතුව අපි අපේ පාඩමට යමු දැන් ඇත්තටම අද මම එන්න කියලා තියෙන්නේ බුදේ අපේ සාමාන්‍ය ළමයි 200ක් 250ක් විතර සම්බන්ධ වෙනවා අද මුල්ම දවසනේ නේද ගණන්වල අද මම එන්න කියලා තියෙන්නේ ග්‍රේඩ් එක කීයේ කීයටද අනිත් අය හිටියත් කමක් නැහැ චූටි ළමෙක් වුණත් දැනුම ගන්නව නම් ප්‍රශ්නයක් නැහැ ඒ ධාරිතාවයේ ඉන්නවා නම් අද මම ක්ලාස් එක කරන්නේ ග්‍රේඩ් 8 9 කියන දෙකට දැනට එකට දාලා කරන්නේ හැබැයි හැමෝටම ලස්සනට පැහැදිලිව ඔක්කොම කව වෙන්න මම කරනවා හරි මේ ලබන මාසේ කොහොම ගිහිල්ලා ලබන මාසේ ඉවරුනාට පස්සේ මම ඔයාලට ඒක ග්‍රේඩ් වයිස් වෙන් කිරීමක් කරනවා මොකද ළමයි ටිකක් අපිත් එක්ක එකතු වෙනකන් එහෙම බෙදෙන එක හරි නැති නිසා හරි එහෙනම් පුතේ අද මම ඔයාලට ලස්සන පාඩමක් පටන් ගන්නවා හරි ඒ කියන්නේ විභාගෙදි වැදගත් ඕ ලෙවල් විභාගෙදිත් වැදගත් අපිට ඉතාමත් වැදගත් පාඩමක් පටන් ගන්නවා එතකොට අපි දැන් තාම අපි එක දවසයි හරියට පන්ති කරන්න පටන් ගත්තේ ඒකෙත් අපි ලොකු වැඩක් කරේ නැහැ ඒ තමයි අපි ICT විෂය සම්බන්ධව බේසික් සිද්ධාන්ත පටන් ගත්තා හරි එතකොට අද අපි පටන් ගන්නෙ පුතේ අපේ ගණිතය විෂයට අදාළ විෂය කරුණු සාකච්ඡා කරන්න එතකොට මෙතන මම ග්‍රේඩ් එකක් සඳහන් කරන්නේ නැහැ පොදුවේ මේ මාසේ පොදු දෙගොල්ලන්ටම තියෙන පාඩමක් අරගෙන සාකච්ඡා කිරීම කරනවා ඉස්රාම පුතේ ග්‍රේඩ් 8 වලට අදාළ ඒ කියන්නේ 9 වසරේ කෙනෙක්ට වුණත් දැන් මේ වෙද්දි පුතේ ඇත්තම කතාව මේ කොරෝනා නිසා හරියට සිලබස් එක කව වෙලා නැහැ විෂය නිර්දේශය කව වෙලා නැහැ පාසල් ගුරුවරුන් ස්ට්‍රයික් කරා ඒතකොට ඒ කරුණුත් එක්ක සෑහෙන ගැටලු තියෙනවා හරි විශේෂයෙන්ම 9 වසර කියන්නේ පුතේ ඔයාගේ විභාගේ වැදගත්ම කාලයක් ඒ කියන්නේ ඔයා 10 වසර 11 වසරේ විභාගෙට මුහුණ දෙන ළමයි හැටියට ඉදිරියේදී හරි අනිවාර්යයෙන්ම පුතේ 9 වසර ඇතුලේ ලකුණු 30කට වඩා තියෙනවා හොඳට මතක තියාගන්න ඒ කියන්නේ 10 11 විභාගේ වල ඕලෙවල් විභාගෙදී 9 වසර කියන පාඩමේ 9 වසර කියන ගණිත සිද්ධාන්ත කොටස් වලින් ලකුණු 30කට වඩා තියෙනවා ඒ කියන්නේ ඇත්තටම S එකක් ඔයාලගේ මොකද්ද 9 වසරෙන් තියෙනවා පැහැදිලි හරි එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු පුතේ මම ඔයාලට අද පටන් ගන්න පාඩම තමයි දර්ශක කියන පාඩම හරි මේක ඔයාලා දන්නව ඇති නොදන්නව ඇති අපිට මේක මාර වැදගත් වෙනවා ඒකට හේතුව අපි ඉස්සරහදී ලඝු කියලා පාඩම කතා කරනවා ඊට අදාළව ඉස්සරහට ওই ත්‍රිකෝණමිතිය වගේ පාඩම් වලදී අමාරු පාඩම් එනවනේ පුතේ ඒ පාඩම් වලදී මේ දර්ශක කියන පාඩම අපිට මාර වැදගත් වෙනවා ඒ නිසා ඔයාලටත් ලේසි ඔයාලටත් පොඩි පොඩි සුළු ක්‍රීම් ටිකක් දන්නවනේ දෙවර චක්‍රේ තුන්වර චක්‍රේ ওই පස්වර චක්‍රේ සුළු ක්‍රීම් එකතු කරන්න අඩු කරන්න චුට්ටක් දන්නවනේ අපි මේ පාඩම අද ඉවර කරන්න බලමු මහා ලොකු පාඩමක් නෙමෙයි ඒ කියන්නේ අටවස්සරට අදාළ සම්පූර්ණ සිද්ධාන්ත පොතේ තියෙන ගණනුත් එක්ක අපි ඉවර කරන්න බලමු ඔයාලගේ මට්ටම එක එක මට්ටම් වල ඇති හරි මේක 10 වසර ළමයෙක් හිටියත් ප්‍රශ්නයක් නැහැ 11 වසර ළමයෙක් මේක හිටියත් ප්‍රශ්නයක් නැහැ මොකද ළමයි මේ ප්‍රශ්නේ හැම මේ වසරවල වලට එනවා ඊළඟ දැන් මට කියන්න 9 වසරේදී දර්ශක නැද්ද ඔයාලා පොත පෙරලලා බලනවා නම් 8 වසරේ ළමයෙක් දර්ශක ඉගෙන ගන්නෝනේ 7 වසරෙත් ඉගෙන ගන්නවා 8 වසරෙත් ඉගෙන ගන්නවා 9 වසරෙත් ඉගෙන ගන්නවා පුතේ අන්තිමට 10 වසරෙත් තියෙනවා 11 වසරෙත් තියෙනවා හරිද ඒ නිසා මේක මේ දිගටම එන පාඩමක් ඒකයි මම තෝරගත්තේ එතකොට කාටවත් බෝරින් නෑනේ හැම කෙනෙක්ටම මේක තියෙනවනේ හැබැයි මම අද කතා කරන්නේ 8 වසරේ පෙළ පොතට අදාළ සිද්ධාන්ත විතරයි එතනින් පිට කතා කරන්නේ නෑ 9 වසරේ ටික වෙනම කතා කරනවා එතකොට 9 වසරේ ළමෙක්ට 8 වසරේ ටිකක් අහු වෙලා 9 වසරේ ටිකක් අහු වෙනවා හරි මොකද විශේෂයෙන්ම ළමයි දැන් 9 වසරේ දරුවා 11 වසර 10 වසරට යනවනේ ඊළඟ අවුරුද්දේ එතකොට යාලට වෙනම පන්තියක් කරන්න ඕනේ 10 වසරට වෙනම පන්තියක් කරන්න ඕනේ බුදු. එහෙම නැතුව බෑ. හරි දැනට ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් අපේ දරුවෝ හැමෝම ගණන් වලට එක පොතක් තියාගන්නකො ටිකක් ලොකු පොතක්. ගණන් කියන්නේ අපි ගණන් හදන්න දෙපෙයි. නේද? හරි. ඔයාලා යාළුවෝ හිත මිත්‍රාදී මේ ඔක්කොම දැනුවත් කරන්න ඕනේ. හරි දැනුවත් කරලා මේ ලින්ක් එක ෂෙයා කරලා මේකට වැඩි වැඩියෙන් ළමයි සම්බන්ධ කරන්න. අපි එතකොට වැඩි වැඩියෙන් ඔයාලට වැඩ ටික කරනවා. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු හැමෝම උද්‍යෝගයෙන් ගණිත විෂයට ආදරෙන් හරි මේ වැඩ ටික කරමු දැන් ළමයි මේ පාඩම් පටන් ගත්තට පස්සේ මම ඒ සිලබස් එකට අනුව තමයි කරන්නේ හරි මොකද සිලබස් එකක් තියෙනවනේ විභාගෙට එන්නේ සිලබස් එකෙන්නේ පිටින් එන අඩුයිනේ ඒ නිසා ඒ සිලබස් එකට අනුගත වෙන ලෙස තමයි මම මේ අධ්‍යයන කටයුතු කරන්නේ හරි ඔයාලට පුළුවන් මේ 8 වසරේ පොත ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න නැති දරුවෙක් ඉන්නවනම් නැත්නම් යාළුවෙක්ගෙන් ඉල්ලගන්න
නම් 9 වසරේ දඩුවෙන් නම් සමහරට 8 වසර පොත නැති වෙන්න පුළුවන්. නමුත් ඒ නැතත් මම සියලුම ගණිත සංකල්ප ටික බෝඩ් එකේ ලියනවා. බෝඩ් එකේ ලියනවා. එහෙම ඒ පොත නැති දරුවෙක් ඉන්නවා නම් මම මේක අද අපේ Telegram group එකට දානවා. හරි නේද පුතේ? හරි. එහෙනම් හිතට එකගව අවංකව ඉතාමත් උනන්දුවෙන් කැපවීමෙන් මේ වැඩේ අපි හැමෝම එකතු වෙලා කරමු. හරි? දෙමව්පියොත් බලාගෙන ඇති. නේද? දෙමව්පියොත් මේ දරුවන්ට සහයෝගය දෙන්න මේ වැඩේ සාර්ථක කරගන්න අපි යමක්. එක ලකුණක් අපේ විභාගයට අද එකතු කරගමු. එක ලකුණක්. නේද? ගොඩක් ළමයි ඔයාලා දන්නවා පුතේ. දැන් අද ගණන් පන්ති නිසා මං චුට්ටක් කියන්න ඕනේ. ගණිත විෂය ලංකාවේ 100ට කීයක් විතර ෆේල්ද? ඒක ඕලෙල් ලිව්වොත් 100 දෙනෙක් ඒ 100න් පුතේ 50ක්ම ගණිතයේ ෆේල්. මම මේ දල වශයෙන් කිව්වේ 100ට 50ක්. සමහර කාලවල 52යි 53යි ඒ වගේ ඈ. පැහැදිලිද? එතකොට 150ක් ගණිතයේ ෆේල්. 150ක් විතර ඉංග්‍රීසි ෆේල්. ඔය වගේ තත්යක් තියෙන පුතේ. එහෙනම් පුතේ මේ ලංකාව අපිට දියුණු කරන්න අපි හොඳ පුරවැසියන් වෙලා රටට වැඩදායි වැඩක් කරන්න අපි මොන ශේෂ්ත්‍රයේ හිටියත් අපිට ගණිතය කියන විෂය යම් යම් අවශ්‍ය අවස්ථාවල වැදගත් වෙනවා. හරි? පැහැදිලිද? දැන් මම A level ICT නේ කරන්නේ. මේ ඔයාලට ගණන් ඉගෙනනකොට මම A level ගුරුවරෙක්. නමුත් A level ICT වලට ගණිතය කොච්චර වැදගත්ද නේ? දැන් කම්පියුටරේ කියන්නේ පුතේ ගණිත සංකල්ප මත බිහි වෙච්ච උපකරණයක් නේ. ඒ නිසා ගණිතය කියන්නේ පුතේ අපේ ජීවිතය හා සමානයි. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ලස්සනට දැන් මෙතනින් එහාට අපි ඉගෙන ගන්නවා විතරයි. රයිට්. පුතේ එහෙනම් ලියන්න මාතෘකාව දර්ශක. හරි. මොකද්ද පුතේ මාතෘකාව? දර්ශක. හරි. හරීම ලේසි හොඳට මතක තියාගන්න 8 වසර බුක් එකට අදාළ විෂය නිර්දේශයට අදාළ සිද්ධාන්ත ටික විතරයි අද සාකච්ඡා කරන්නේ ඒකේ තියෙන ගැටලු ටික විතරයි අද සාකච්ඡා කරන්නේ හරි පුතේ දර්ශක කිව්ව ගමන්ම මේ දර්ශක කියන එක විද්‍යාවෙත් තියෙනවනේ දර්ශක කියලා වගේක් විද්‍යාවෙත් තියෙනවා අපේ විද්‍යාස කියලා දෙයි අද හවස පුතේ අපේ විද්‍යාසගේ පන්තිය තියෙනවා හවස 3 ඉඳන් 5 වෙනකම් ඔයාල හැමෝම ඔන්නම් සම්බන්ධ වෙන්නේ ඒක ඇත්තරම තියෙන 8 වසර අද තියෙන 6 වසර 7 වසර පන්තිය. ඔයාලත් ඔන්නම් ඒකට එන්න. ඇවිල්ලා මොනව හරි ඉගෙන ගන්න පරීක්ෂණයක් හිම සර් කරයි. හරි. නමුත් අවශ්‍යම නැහැ මම ග්‍රේඩ් එකට එන්න. නමුත් මේ මුල් අධීරයේදී ඔයාලට එන්න අවසර දෙනවා. විද්‍යාසගෙන් මේ හැම දෙයක්ම ඉගෙන ගන්න. මොකද ඔයාලා සර් වඳුර ගන්න ඕනේ, සර් එක්ක කතා කරන්න ඕනේ. ඒ වගේ කාරණා. හරි. ඔයාලට තියෙන මොනව හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. හරි. පුතේ බලන්න දර්ශක ඉගෙනගෙන තියෙන අතුස්සන්. 8 වසර ළමයි හරි 9 වසර ළමයි හරි යම් අවබෝධයක් දර්ශක ගැන තියෙනවා. හරි දර්ශක ඉගෙනගෙන තියෙනවා නේද? හරි ටිකක් ඉගෙනගෙන තියෙන ළමයි ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ. හරි කමක් නැහැ. දැන් එහෙනම් ඔන්න අපි වැඩේ පටන් ගන්නවා. නමුත් මේක හරි නිසි අවබෝධයක්, නිර්වුල් අවබෝධයක් අදින් පස්සේ ඔයාලට ලැබෙන්න ඕනේ. ඔයාලට අදින් පස්සේ මේ විෂය නිර්දේශයට අදාළ ඕනම ගණක් ඔයාලට හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අපේ ටාගට් එක. හරි. එහෙනම් පුතේ මේ බලන්න අපි දර්ශක ගැන කතා කරන්න කලින් මෙන්න මේ බේසික් සංකල්ප ටික බලමු. හරි. මේ බලන්න පුතේ. මට කියන්න දෙක වැඩි කිරීම දෙක. කීයද පුතේ සාමාන්‍ය? මේ දෙක වැඩි කිරීම දෙක කියන්නේ කීයද? මට කමෙන්ට් කරන්න. ඔයාලා දන්නවනේ මම නිකන් ඔයාලගෙන් උත්තර ගන්නෙ. 4යි නේ නේද? දෙක වැඩි කිරීම දෙක කියන්නේ 4යි. හරි. දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක. කීයද පුතේ? මේ ඔයාලා දන්නවනේ. දෙවරක් දෙක නම් 4යි. මේ දෙවරක් දෙක නම් පුතේ 4යි. ඔයාලා දන්නවනේ. හරි. මේක 4යි. ඒ කියන්නේ 4 ලියන්න පුළුවන් දෙක වැඩි කිරීම දෙක කියලා. ඕනනම් දෙක වැඩි කිරීම දෙක ලියන්න පුළුවන් 4 කියලා. ඕක කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ නේ. හරි. දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක කියන්නේ දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි. දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි. එහෙනම් මේ තියෙන්නේ පුතේ 8නේ. නේද? එහෙනම් 8 ලියන්න පුළුවන් අපිට අවශ්‍ය නම් දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක කියලා. හරි. මේ බලන්න පුතේ තව එකක් ලියමු අපි. දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක. හරි. මට කියන්න මේකේ උත්තරේ කීයද පුතේ? දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි. අපේ දරුවෝ ඕන කෙනෙක් දන්න ඕන කෙනෙක්ට තේරෙනවා. හරි. එහෙනම් මේ තියෙන ඇත්තටම 16 නේද? ඈ අපි තව එකක් ගමු. දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක. රයිට් පුතේ. මේ කීයද පුතේ? දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32යි. හරි. දැන් ඔයාට යම් දෙයක් අවබෝධ වෙනවා. යම් දෙයක් අවබෝධ වෙනවා. හරි. මේ ටික කවුරුත් දන්නවා පුතේ.
හය වසර හත වසර අට වසර නවය වසර දහය වසර ඕන කෙනෙක් මේ මේ සංකල්ප දන්නවනේ දෙවරක් දෙක හතරයි එතකොට දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක කියන්නේ 8යි දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක කියන්නේ 16යි එතකොට දෙක පස් පාරක් වැඩි වුණොත් 32යි කියලා අපේ දරුවෝ ඕන කෙනෙක් අපේ ළමයි දන්නවා හරි පුතේ මෙන්න මේ වගේ දැන් මේ බලන්න මේ වගේ සංඛ්‍යා ගුණිතයක් ආවොත් එහෙම ගණිතයේදී මෙහෙම ලියන එක ලේසිද අමාරුද මෙහෙම ලියලිය ඉන්න එක ලේසිද අමාරුද මෙහෙම ලියලිය ඉන්න එක ලේසිද අමාරුද අපහසුයින ගණිතයේදී නේද ගණිතයේදී අපහසුයි එතකොට පුතේ ඔය ගණිතයේ තියෙනවා සමහර සංකීර්ණ සංකීර්ණ අවස්ථා කෙටි කරලා ලියන ක්‍රම හරි මොනවා කරලා ලියන ක්‍රමද කෙටි කරලා ලියන ක්‍රම අපි ඕන දෙයකට ළමයි අපි කෙටි ක්‍රම පාවිච්චි කරනවානේ නේද කෙටි ක්‍රම පාවිච්චි කරනවානේ සමහර කෙටි ක්‍රම හොඳයි සමහර කෙටි ක්‍රම නරකයි අපේ ජීවිතය තුළ තියෙන නමුත් ගණිත සංකල්පවලදී කෙටි ක්‍රම කියන්නේ වැදගත් හරි එතකොට අපිට හැමදෙස්සෙම දෙක වැඩි කිරීම දෙක දැන් මේක පුතේ 200 පාරක් වැඩි කරලා ලියන එක අමාරුද නැද්ද අමාරුයි අපහසුයි තීන්ත ටිකක් වැඩියෙන් යනවා වේලාව යනවා නේද එතකොට ඒක ගණිතයේදී යම්කිසි අංකණයකින් යම්කිසි පිළිවෙලකට ලියනවා අපි කියන ඇත්තටම මොකද දර්ශක ආකාරයෙන් ලියනවා කියලා හරි දැන් අපිට පුළුවන් පුතේ මෙන්න මේක හරි මෙන්න මේක දර්ශක ආකාරයෙන් ලියන්න හරි දර්ශක ආකාරයෙන් ලියන්න මේ දෙක වැඩි කිරීම දෙක කියන එක පුතේ ලියන්න පුළුවන් අපිට දෙකේ දෙවෙනි බලය කියලා මම මේක කියලා දෙන්නම් මේකේ අර්ථය දෙක වැඩි කිරීම දෙක කියන එක පුතේ අපිට දර්ශක ආකාරයෙන් ලියන්න පුළුවන් දෙකේ දෙක කියලා මේකේ අර්ථය දෙක වැඩි කිරීම දෙක කියන එකම තමයි හරි එහෙනම් පුතේ මේක ලියන්න පුළුවන් කොහොමද මේක ලියන්න පුළුවන් කොහොමද මේ දෙකනේ තියෙන්නේ මේකට අපි කියන්නේ දෙක මේ සංඛ්‍යාව දෙකනේ එහෙනම් මේක ලියන්න පුළුවන් දෙකේ දෙකේව කීයක් තියෙනවද තුන්වෙනි බලය කියලා හරි ඊළඟට මේක ගමු පුතේ මේ කෙටියෙන් ලියන විදිය ඔයා කොහේ හරි දෙක හතර පාරක් වැඩි වෙලා හිටියොත් ඒක අපිට කෙටියෙන් ලියුවේ හැකි දෙකේ හතරවෙනි බලය කියලා හරි මේකේ තියෙන ඔයාට තේරෙනවා මේක කීයද මේ දෙකේ කී පාරක් වැඩි වෙලාද තියෙන්නේ පස්වෙනි බලය කියලා ලියන්න පුළුවන් එහෙනම් පුතේ මට මේකට උත්තරයක් දෙන්න තුන වැඩි කිරීම තුන වැඩි කිරීම තුන හරි මේ කීයද තියෙන්නේ ඇත්තටම සංඛ්‍යාත්මක වශයෙන් මට කියන්න මේකේ උත්තරය කීයද 3 වරක් 3 9යි 9 වරක් 3 27යි එහෙනම් මේ ඇත්තටම තියෙන්නේ 27නේ හරි මේක පුතේ අපිට කෙටියෙන් දර්ශක ආකාරයෙන් ලියන්න පුළුවන් කොහොමද ලියන්න පුළුවන් දැන් මෙතන ලියන්නේ මේ තිබ්බේ දෙකේවනේ මේ තියෙන්නේ දෙකේවනේ මේ තියෙන්නේ දෙකේවනේ මේ තියෙන්නේ දෙකේවනේ ඒ නිසා තමයි මම මෙතන දෙක ලිව්වේ මෙතන දෙක තියෙන නිසා තමයි මම මෙතන දෙක ලිව්වේ මේකට අපි කියන්නේ ඇත්තටම පාදය කියලා මම ඒක නම් කරන්නම් මෙතන දෙකේවනේ තියෙන්නේ ඒ නිසා තමයි මම මෙතන දෙක ලිව්වේ මේකේ ඔක්කොම දෙකේවනේ තියෙන්නේ ඒ නිසා තමයි මම මෙතන දෙක ලිව්වේ හැබැයි පුතේ මේකේ තියෙන්නේ තුනේවා මේක ලිව්වේ හැබැයි අපිට තුනේ තුනේ කීයක් තියෙනවද තුන්වෙනි බලය කියලා පැහැදිලිද මෙන්න මේවට අපි කියනවා පුතේ විහිදුවාලියා තියෙනවා කියලා මේ තියෙන්නේ පුතේ දර්ශක ආකාරයෙන් ලියලා. එහෙනම් හොඳට මතක තියාගන්න අපිට යම්කිසි සංඛ්‍යාවක් සමහර සංඛ්‍යා දර්ශක ආකාරයෙන් ලියන්න පුළුවන්. එතකොට මේ දර්ශක ආකාරය කියන්නේ ගණිතයේ තියෙන විශේෂිත වූ කෙටි ක්‍රම. මෙන්න මේ දර්ශක පාවිච්චි කරලා විවිධ සුළු කිරීම මේ සංඛ්‍යාත් එක්ක ගනුදෙනු කරන නීතිමාලාවක් ගැන ඉගෙන ගන්න තමයි අපි යන්නේ. හරි. එතකොට පුතේ ඔයාලා මතක තියාගන්න හරි දෙකේ 10 වෙනි බලය කියලා මම ලිව්වොත් මෙන්න මේ දෙකට කියනවා පුතේ මොකද්ද බලන්න දන්නයි කියන්නේ මේ දෙකේ 10 වෙනි බලය කියන්නේ කීයද බලන්න දන්නයි කියන්නේ දෙකේ 10 කියන්නේ මේක IT වලට මාර වැදගත් දෙකේ 10 කියන්නේ දෙක වැඩි කිරීම 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 දෙක වැඩි කරලා බලන්න එක්කෙනෙක් කියනවා 200යි නෝ වැරදි පුතේ උත්තරේ දෙකේ 10 වෙනි බලයේ උත්තරේ කීයද දෙකේ 10 වෙනි බලය කො මට උත්තරයක් දෙන්න දෙකේ 10 වෙනි බලය කියන්නේ කීයද පුතේ දෙකේ 10 වෙනි බලය කියන්නේ ඔන්න ගොඩක් බොරු උත්තර දෙනවා හොඳට බලන්න දෙකේ 10 වෙනි බලය කීයද කියලා අන්න 2000යි කියනවා වැරදි පුතේ ගොඩක් බොරු උත්තර කියනවා බලන්න ඔයාලා අන්න එක්කෙනෙක් හරි උත්තරයක් කියනවා අන්න එක්කෙනෙක් හරි උත්තරයක් කියනවා අන්න දෙන්නෙක් හරි උත්තරයක් කියනවා හරි තෂ්මි හරි උත්තරේ කියනවා 4000යි කියලාත් කියනවා බොරු කියන්න එපා පුතේ හරි නේද ඕනම් බලන්නකෝ චෙක් කරලා දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙකේ 10 කියන්නේ පුතේ දෙක 10 පාරක් වැඩි කරන්න කියන එකනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි
දහයයි. දැන් බලන්න මේකේ උත්තරේ ඕනනම් අරගෙන. දෙවරක් දෙක හතරයි. හතර වරක් දෙක අටයි. අට වරක් දෙක 16යි. 16 වරක් දෙක 32යි. 32 වේ දෙකක් 64යි. 64 වේ දෙකක් 128යි. 128 වේ දෙකක් 256යි. 256 වේ දෙකක් 512යි. 512 වේ දෙකක් පුතේ බලන්න 512 වේ දෙකක් 1024යි. කීයද පුතේ මේකේ උත්තරේ වෙන්නේ? 1024ක් වෙනවා. මේක පරිගණක තාක්ෂණයට මාර වැදගත් සංඛ්‍යාවක්. ඉස්සරහට හම්බේ. කොහොම හරි ගමන් නැහැ. මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ අපි මේ ලිව්වේ කීයද? 1024නේ පුතේ. නේද? මෙන්න මේ 1024 ඒ කියන්නේ අපිට මෙහෙම ලියන්න පුළුවන්. හරි? මෙන්න මෙහෙම ලිව්වොත් මෙන්න මේකට කියනවා අපි මොකද්ද පුතේ කියන්නේ? පාදය කියලා. යට යට මේ යට තියෙන්නේ පාදය. දැන් ඔයාලගේ යට තියෙන්නේ මොකද්ද? ඔයාලගේ යටින්ම තියෙන්නේ මොකද්ද? උඹලා මොන මොනවා යටින් තියෙනවද දන්නේ නැහැ. මොනවද තියෙන්නේ? යට තියෙන්නේ පාදයනේ. මේ යට තියෙන සංඛ්‍යාවට කියනවා පාදය කියලා. මේ උඩ කියන සංඛ්‍යාවට කියනවා පුතේ මේ උඩ තියෙන සංඛ්‍යාවට කියනවා දරුවෝ මොකද්ද කියන්නේ? බලන්න දන්නයි කියන්නේ ඔන්න ඔකට නම් ටික පාඩම් කරගන්න ඕනේ. දර්ශකය. අන්න ඒකට තමයි අපි දර්ශකය කියන්නේ. දර්ශකය කියන්නේ පුතේ හැමතිස්සෙම උඩින් තියෙන්නේ. දර්ශකය. මෙන්න මේ සම්පූර්ණයකට අපි නමක් කියනවා. මෙන්න මේ සම්පූර්ණයකට අපි නමක් කියනවා. මේ තියෙන්නේ පාදය, මේ තියෙන්නේ දර්ශකය. මේ තියෙන්නේ පාදය, මේ තියෙන්නේ දර්ශකය. හරි. මේ සම්පූර්ණයකට අපි කියනවා පුතේ සම්පූර්ණයකට කියනවා බලයක් කියලා. මොකද්ද? බලය. හරි. අපි මේක ශබ්ද කරන්නේ කොහොමද? 2/10 වෙනි බලය. 2/10 වෙනි බලය කියලා. මේකේ අර්ථය පුතේ 2/10 පාරක් නැවත නැවත වැඩි කරන්න කියන එක. පැහැදිලිද පුතේ? මේක දර්ශකය, මේක පාදය, මේක දර්ශකය, මේක බලය. හරි. මට කියන්න මේ 4/5 වෙනි බලය. හරි. මට කියන්න පුතේ මේකේ දර්ශකය මොකද්ද? මේකේ දර්ශකය මොකද්ද? මේ තියෙන්නේ 4 තමයි දර්ශකය. sorry පාදය 4 තමයි පුතේ මොකද්ද පාදය හරි 5 තමයි පුතේ මොකද්ද දර්ශකය හැමතිස්සෙම මතක තියාගන්න මේ යටින් තියෙන්නේ මොකද්ද පාදය උඩින් තියෙන්නේ දර්ශකය හරි 4/5 කියන එකේ අර්ථය මොකද්ද 4/5 වෙනි බලය කියන්නේ මේ සම්පූර්ණ එකට කියන්නේ මොකද්ද සම්පූර්ණ එකට කියන්නේ පුතේ අපි මොකද්ද බලය කියලා සම්පූර්ණ එකට කියන්නේ මොකද්ද බලය කියලා. එතකොට 4/5 කියන එකේ අර්ථය මොකද්ද? 4 වැඩි කිරීම, 4 වැඩි කිරීම, 4 වැඩි කිරීම, 4 වැඩි කිරීම, 4 කියන එක. හරි. මට ඔක්කොම කලින් කියන්න. මේක තේරිච්චා. මේ කියන කතාව තේරිච්චා. හරි. ඒ කියන්නේ පුතේ මේක මහ ලොකු දෙයක් නෑ. මේ දර්ශක කිව්වහම දැන් මේකේ මේක මෙහෙම ලියන්න පුළුවන් කියලා මතක තියාගන්නකෝ. නේද? මේ දර්ශක කියන්නේ මේ වගේ සංකල්පයක්. ඒ කියන්නේ එකම සංඛ්‍යාව නැවත 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 ගුණ වෙද්දී ඒක නැවත නැවත ලියන එක අවම කරගන්න අපිට ඒක දර්ශක ස්වරූපයෙන් ලියන්න පුළුවන්. මොකද පුතේ එකම සංඛ්‍යාව නැවත 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 ගුණ කරලා ලියන කතාව අපිට මොන ස්වරූපයෙන් ලියන්න පුළුවන්ද? දර්ශක ස්වරූපයෙන් ලියන්න පුළුවන්. එතකොට මෙහෙම ලිව්වත් වටිනාකම සමානද නැද්ද? මේ ගණිතයේ පිළිගත් සම්මතයක්. ගණිතයේ පිළිගත් නීතියක්. එතකොට මෙහෙම ලිව්වත් පුතේ මේ දෙකේම වටිනාකම සමානයි. ගණිතය දන්නයි දන්නවා මේ දෙකේ පහ කියන්නේ 2/5 පාරක් වැඩි කරලා ලියන එක කියලා. හරි? ගණිතය දන්නයි දන්නවා 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 කියන එක ලියනවට වඩා ලේසි 3 3 ඉනි බලය කියලා ලියන එක කියලා. එහෙනම් මෙහෙම ලිව්වත් දෙකම එකයි. දැන් එහෙනම් ගණිතයේදී අපිට සුළු කිරීම ලේසි කරගන්න මේ ක්‍රම අවශ්‍ය වෙන නිසා අපිට ගොඩක් දුරට මෙහෙම ලියනවට වඩා මෙහෙම දර්ශක ස්වරූපයෙන් ලියන එක ලේසිද නැද්ද? ලේසි පුතේ. එහෙනම් මේක 7 වසරෙත් වලට තිබ්බා. මේ තියෙන්නේ දර්ශකය, මේ තියෙන්නේ බලය, මේ තියෙන්නේ දර්ශකය, මේ තියෙන්නේ පුතේ සම්පූර්ණ බලය. අපිට පුළුවන් ද මෙහෙම ඕනම සංඛ්‍යාවක් දර්ශක විදිහට ලියන්න? එහෙම ලියන්න බැරි නෑ දශමත් එක්ක. නමුත් සාමාන්‍යයෙන් ඔයාලගේ සිලබස් එකේ ගොඩක් දුරට පූර්ණ සංඛ්‍යාත්මක වෙනේව තමයි තියෙන්නේ. මේක ලේසි. එතකොට මේක තමයි දර්ශකය කියන්නේ. එහෙනම් මොකද්ද මේ දර්ශක කියන්නේ? මම ඔයාලට දෙන්නම් ඉන්ට්‍රොඩක්ෂන් එකක්.
එකම සංඛ්‍යාව නැවත 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 ගුණවීම පහසුවෙන් ලිවිය හැකි ක්‍රමයක් තමයි පුතේ මොනවද දර්ශක කියන්නේ හරි නේද හරි චූටි නෝට් එකක් දාගන්න ඊට පස්සේ මේක ලියාගමු ඈ චූටි නෝට් එකක් දාන්න ඊට පස්සේ මේක ලියන්න හරි මේ තාම මුල අපි අද බලමු අටවස්සරේ සංකල්ප ටික ඉවර කරන්න බැරි වෙන්නේ නැහැ හරි ලියන්න පුතේ මෙහෙම එකම සංඛ්‍යාව නැවත නැවත ගුණ කිරීම පහසුවෙන් ලියා දැක්විය හැකි ක්‍රමයක් එකම සංඛ්‍යාව නැවත නැවත ගුණ වීම පහසුවෙන් ලියා දැක්විය හැකි ක්‍රමයක් පහසුවෙන් ලියා දැක්විය හැකි ක්‍රමයක් දර්ශක ලෙස හඳුන්වයි බොහොම පැහැදිලිව නිර්වෘල් ඉගෙන ගන්න මම උගන්නන ඕනම එකක් වට තේරෙන්න උගන්නනවා හරි දර්ශක ලෙස හඳුන්වයි එකම සංඛ්‍යාවක් නැවත 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 ගුණ වීම ලියා දැක්විය හැකි ක්‍රමයක් දර්ශක ලෙස හඳුන්වයි හරි පුතේ ඒ කියන්නේ මේ එකම සංඛ්‍යාව දෙවරක් දෙක වැඩි කිරීම දෙක ඒක ලිව්ව හැකි දෙකේ දෙක කියලා දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක ලිව්ව හැකි දෙකේ තුන කියලා දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක ලිව්ව හැකි දෙකේ හතර කියලා සමහර අය පටල ගන්නවා මෙහෙම ලිව්ව ගාම ගණිතයේදී දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙවරක් දෙක හයයි කියලා හිතෙනවා එහෙම හිතෙනවා මේ දන්න කෙනාටත් හිතෙනවා දෙකේ හතරවෙනි බලය කියන්නේ දෙවරක් දෙක 8යි කියලා හිතනවා. එතකොට අන්න ඒකයි අර අතන මෙතනෙදිත් 8 එනවා මෙතනෙත් 8 එනවා. එතකොට පැටලෙන්න ඉඩ තියෙනවා. දැන් 2 5 කියන්නේ සමහර අයට 10යි කියලා හිතනවා. 10 නෙමෙයි පුතේ 2 5 කියන එකේ අර්ථය මතක තියාගන්න 2 වැඩි කිරීම 5 නෙමෙයි. 2 වැඩි කිරීම 5 නෙමෙයි. 2 වැඩි කිරීම 5 කියන වෙනම අර්ථයක්. පැහැදිලිද මේ? 2 5 කියන්නේ පුතේ මොකද්ද? 2 වැඩි කිරීම 5 නෙමෙයි. මේ 2 සමාන නැහැ. හරි? දැන් ඔයාට හිතෙනව ඇති මෙහෙම හිතෙනව ළමයිට මෙහෙම හිතෙනව ළමයිට 2 5 කියන්නේ 2 වැඩි කිරීම 5 නෙමෙයි මේක වැරදි සම්පූර්ණයි හරි 2 5 කියන එකේ තේරුම පුතේ මොකද්ද 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 කියන එක ඒ කියන්නේ පුතේ කීයද 32යි කියන එක හොඳට මතක තියාගන්න හරි පටල ගන්න නම් එපා හරි පුතේ මේක සටහනක් දා ගන්න පොතේ මම මේ අද පාඩම ඉගෙනුවට පස්සේ ඔය අච්චුපතේ තියෙන ඔක්කොම ටික බලන්න මේ අච්චුපතේ තියෙන කාරණා ටික තමයි මම ඔයාලට වෙනම උගන්වන්නේ පොත් අවශ්‍ය නැහැ හරි ටක් ගාලා ලියන්න ඊට පස්සේ පොත් බලන්න මම ඔයාලට පොත පෙන්වන්නම් ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තවට හිකින් හරි පුතේ පැහැදිලි බොහොම නිරවුල් ඉගෙන ගන්න දැන් මේ චූටි ළමයිට මම පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන ඒලවලු ගන්නවා වගේ නෙමෙයි ඒලවලු ගන්නත් මෙහෙම ගන්නත් නැහැ හරි ඒලවලු ගන්නත් ටිකක් ඇඩ්වාන්ස් උගන්වනවා මෙතනදී මට ඔයාලගේ මානසිකත්වයට ඔයාලගේ මනසට ඔයාලගේ වයසට මට යන්න සිද්ධ වෙනවා. හරි. එතන ගිහිල්ලා තමයි උගන්වන්න සිද්ධ වෙන්නේ. හරි. පැහැදිලි. හරි. මම මේ වීඩියෝ එක අද හවස වෙද්දි දානවා පුතේ. ඔයාලගේ group එකටත් දාන්න. හැමදාම දාන්නේ නැහැ. අපි ලබන මාසෙ ඉඳන් අපි අපේ website එකෙන් යන්නේ. නමුත් මුලදී මම දානවා ළමයිට share කරලා මේ දැනුම ඒ ළමයි එක බෙදා ගන්න. හරි පුතේ. හරි. tag ගාලා ලියන්න ඕනේ. මට ලොකු කාලයක් දෙන්න බෑ මට අර හුරු වෙලා තියෙන ටක් ගාලා ලියන්න ඕන. අර ඉක්මනට ස්පීඩ් අප් වෙන්න. හරි. හරිද පුතේ? හරි. ඇති අය මම මුලින් ඉඳන් කරනවා ළමයි. මුලින් ඉඳන් ගණිතයට ආස වෙන්න, ඕන කෙනෙක්ට පුළුවන් වෙන්න මුලින් ඉඳන් කරනවා. ඒක තමයි මගේ ක්‍රමය. මම ඒ ලෙවල් කරත් දන්නවා වුණත් මුලින් ඉඳන් කරනවා. මොකද මම මගේ එන ළමයි ටික ඒ මම මුල ඉඳන් කරන ක්‍රම ටික ඉගෙන ගත්තාම ළමයට ගොඩ යන්න පුළුවන්. හරි පුතේ. මකන්නද? දැන් ඔයාලට පුළුවන් වෙනුනේ ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගහගන්න දන්නව නේද? දැන් මේක ලියන්න ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගහගන්න පුළුවන් වෙනුනේ කම්පියුටර් එකට උනත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. ෆෝන් එක තිබ්බත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට පස්සේ හරි චුට්ටක් ටග් ගාලා ලියා ගන්න පුළුවන්. පැහැදිලි මේ ඔන්ලයින් එකේ අපි කාලය ඉතුරු කරගන්න බෑ බොරු වැඩ කී කී වැඩක් නැහැ නේ. නේද? පැහැදිලි. හරි පුතේ මම මකනවා. මේක ඔයාගේ ඔළුවට වැටිලා ඇති. හොඳට මෙන්න මේක මතක තියාගන්න. මෙහෙම ලිව්වොත් මෙන්න මේකට අපි කියනවා පාදය කියලා, මේකට කියනවා දර්ශකය කියලා, මේ සම්පූර්ණ එකට කියනවා බලය කියලා. මේක ඔළුවේ තියාගන්න. හරිනේ පුතේ. රයිට්.
එහෙනම් අපි ඊළඟ කාරණාවට යමු. හරි. මම මේ මුල ඉඳන් ඔයාට ඕන සංකල්ප ටික ඔක්කොම දෙනව ඈ. හරි. පුතේ ලියන්න මෙහෙම ලියන්න. දර්ශක ආකාරයෙන් පවතින සංඛ්‍යා විහිදුවා ලිවීම. මම හිතන්නේ ඔයාලා ඒක දන්නවා. ඒක දන්නවා මම එකක් දෙකක් නිකන් තියෙන නිසා කියන්නම් ඈ. දර්ශක ආකාරයෙන් පවතින සංඛ්‍යා විහිදුවා ලිවීම. ලියන්න පුතේ මාතෘකාව දර්ශක ආකාරයෙන් පවතින සංඛ්‍යා විහිදුවා ලිවීම. දර්ශක ආකාරයෙන් පවතින සංඛ්‍යා විහිදුවා ලිවීම. හරි චූටි තැන ඉඳන් මම උගන්වන්න යනවා. ඒකට සොරි වෙන්න ඕනේ. දන්න ළමයි. හරි. දර්ශක ආකාරයෙන් පවතින සංඛ්‍යා විහිදුවා ලිවීම. දර්ශක ආකාරයෙන් පවතින සංඛ්‍යා විහිදුවා ලිවීම. හරි. මේකත් වෙන ආසයිනේ. හැමෝම දන්නවා. අපි ටග් ගාලන එක එකක් දෙකක් ලියාගමු. හරි. එකක් දෙකක් ලියාගමු. මේ බලන්න. 2 7 දැන් මේක තියෙන්නේ මොන ආකාරයෙන්ද පුතේ? මේක තියෙන්නේ මොන ආකාරයෙන්ද? මේ මේකට කියන්නේ මොන ආකාරයේද? දර්ශක ආකාරය කියලා. හරි. 3 5 මේක තියෙන්නේ මොන ආකාරයෙන්ද? දර්ශක ආකාරය. හරි. 10 4 මේක තියෙන්නේ මොන ආකාරයෙන්ද? දර්ශක ආකාරය. හරි. 4 6 මේක තියෙන මොන ආකාරයෙන්ද? දර්ශක ආකාරයෙන්. හරි. පුතේ එහෙනම් මට කියන්න දැන් මේකේ අනිත් පැත්ත. අර එකම සංඛ්‍යාව ගුණ කරලා තියෙද්දි ඒක අපිට දර්ශක ආකාරයෙන් ලියන්න පුළුවන්. එහෙනම් දර්ශක ආකාරයෙන් තියෙන එකක් අපිට අපි කියනවා විහිදුවා ලියනවා කියලා. විහිදුවා දික් කරලා විහිදුවලා එක්ස්ට්‍රැක්ට් කරලා කියනවා. එක්ස්ට්‍රැක්ට් කරලා නෙමෙයි විහිදුවා ලියනවා. එක්ස්පෑන්ඩ් කරලා ලියනවා. පුතේ එතකොට මට කියන්න බලන්න ඔයාලගේ දැනුමනුව දැන් ඔයාලා දන්නවා. මේකේ පාදයේ කීයද? මේකේ පාදයේ කීයද? මේකේ පාදයේ කීයද පුතේ? තංගල කියන්න මාත් එක්ක වැඩ කරන 2 දර්ශකයේ කීයද? දර්ශකයේ කීයද? 7 ඒ කියන්නේ කීයද කී පාරක් වැඩි වෙන්න ඕනේ? කීයද කී පාරක් වැඩි වෙන්න ඕනේ? 7 2 පාරක්ද වැඩි වෙන්න ඕනේ? 2 7 පාරක්ද වැඩි වෙන්න ඕනේ? පටල ගන්න එපා. 7 2 පාරක්ද වැඩි වෙන්න ඕනේ? 2 7 පාරක්ද වැඩි වෙන්න ඕනේ? අන්න පුතේ 2 7 පාරක් වැඩි වෙන්න ඕනේ. එහෙනම් 2 වැඩි කිරීම දැන් 1 2 3 4 5 6 7 ඒ කියන්නේ මෙතන 2 සංඛ්‍යා තියෙන්න ඕනේ 7ක් එහෙනම් මට කියන්න පුතේ මේකේ පාදය කීයද පාදය 3 දර්ශකය 5 පාදය 3 දර්ශකය 5 එහෙනම් මට කියන්න 3 5 පාරක්ද වැඩි වෙන්න ඕනේ 5 3 පාරක්ද වැඩි වෙන්න ඕනේ 3 5ෙන්ද වැඩි වෙන්න ඕනේ ළමයිට හිතන දේවල් ඔච්චරයිනේ ළමයිට හිතෙන්න පුළුවන් මේක 3 5 පාරක් වැඩි වෙන්න ඕනේ නැත්තම් ළමයිට හිතෙන්න පුළුවන් 5 3 පාරක් වැඩි වෙන්න ඕනේ නැත්තම් ළමයිට හිතෙන්න පුළුවන් 3 වරක් 5 ගන්න ඕනේ පුතේ වෙන්නේ මොකද්ද 3 කියන සංඛ්‍යාව තමයි 5 පාරක් වැඩි වෙන්නේ හරිනේ හරි මෙතන මොකද්ද වෙන්නේ පාදේ කියන දරුව මේකට කියනවා අපි විහිදුවා ලියනවා කියලා දර්ශකාකාරයේ තියෙන එකක් විහිදුවා ලියනවා පුතේ මේකේ පාදයේ කීයද දරුව 10යි දර්ශකයේ කීයද 4යි ඔයාලා මාත් එක වැඩ කරන්න ඕනේ පාදය 10යි දර්ශකය 4යි එහෙනම් මේක ලියන්න පුළුවන් පුතේ 10 වැඩි කිරීම 10 කියලා හරි සරලයි හරි ලේසි නේද හරි මේකේ පාදයේ කීයද දරුව පාදය 4යි දර්ශකය 6යි එහෙනම් 4 6 පාරක් වැඩි වෙන්න ඕනේ 4 වැඩි කිරීම 4 හරි සරලයි මේකට කියනවා පුතේ දර්ශක ආකාරයෙන් පවතින සංඛ්‍යා විහිදුවා ලියනවා කියලා. තේරුණාද? තේරුණාද? මේ දර්ශක ආකාරයෙන් තියෙන්නේ අපි විහිදුවලා ලිව්වා. හරිනේ? එක්ස්ට්‍රැක්ට් කරා. පුළුල් කරා. හරි. ලියාගන්න පුතේ ටග්ගල ලියන්න. වැඩ. පැය දෙකෙන් අපි වැඩ කොටයි. මං කාලේ දෙන්නම් ඉස්සරහදී මං ටිකක් දවස්සක් දෙකක් තුනක් උගන්නද්දී ඔයාලට ගණන් හදන්න කාලේ දෙන්නම් පේපර් එකක් දෙන්නම් ඒවා හදලා ගණන් ටිකක් හදලා අපි අභ්‍යාස මාලාවල් හදලා වැඩ ටික කරමු රයිට් පුතේ ගොඩක් ළමයි නම්බර් එක ඉල්ලනවා මෙන්න නම්බර් එක මම ටග් ගාලා දාන්නම්
ඔයාලා ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉන්න හැමෝම අදත් ඔයාලගේ ගණිත අද කරන පාඩම ගැන ඔයාලගේ අදහසක් මට පස්සේ ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන්න දැන් මම ළමයිට අභියෝගයක් දුන්නා ළමයිට පුළුවන් නම් ළමයි උගන්වනවා අර IT විෂය පරිගණකයක් යන කුමද්ද කියන එක වීඩියෝ කරලා මට එවන්න කියලා මට හිතෙන්නේ ළමයි දෙන්නෙක් විතර මට එවලා තිබ්බා මම අද YouTube channel එකක් හදනවා හදලා ඉවරලා ඒ ළමයිගේ දක්ෂතා ඒකට දානවා ඔයාලගේ දක්ෂතා මේක හරි කමන්නේ මගේ දරුවෝ ඉන්නවා නම් මේක හරි කමන්නේ මේ අද කරපු එක බෝඩ් එකක් අරන් උගන්වන්න බෝඩ් එකක් අරන් උගන්වන්න හරි උගන්නලා ඔයා රෙකෝඩ් කරගන්න එක හරි ඔයාටම ඔයාට පෙනෙයි ඔයාගේම අඩුපාඩු ඔයාගේ කතා කරද්දී ඔයාට ගොත ගැහෙනවන හරි ඔයාට කතා කරද්දී හිතලා නිකන් එන්නේ නැත්තම් වචන ඒව හදා ගන්න පුතේ ඒක අපේ ඉදිරි අනාගතයට මාර වැදගත් හරි මම හැම දෙයක්ම ඔයාලගේ ඩෙවලොප් කරන්න හරි ලබන සතියෙන් නම් මම වෙනම ඉංග්‍රීසි වීඩියෝස් ටිකක් දානවා පුතේ ඔයාලට ඒක පන්තියක් විදිහට කරන්නේ නැහැ වීඩියෝස් විදිහට යන්නේ ඔයාලා ඒවත් බලන්න අනිවාර්යයෙන්ම ගොඩ යනවා හැම දෙයක් බය වෙන්න එපා හරි හරිනේ පුතේ එහෙනම් අපි මේ කලේ දර්ශකාකාරයෙන් තියෙනවා විහිදුවා ලිව්වා හරිනේ පුතේ රයිට් එහෙනම් ඔන්න අපි යනවා ඊළඟ කතාවට දැන් ටික 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 මං ඔයාව ගොඩ ගන්නවා ඊළඟට තව චුට්ටෙන් අපි පොතේ පළවෙනි අභ්‍යාස මාලාව හදන්න ගන්නවා මම ඒක බෝඩ් එකේ ලියනවා සහ මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා ඔයාලට ලියා ගන්න දෙනවා ඔයා ඒක සම්පූර්ණ කරන්න ඕනේ ටග් ගාලා ඇඳලා ටග් ගාලා වගුව ගහලා සම්පූර්ණ කරන්න ඕනේ හරි පුතේ මේ බලන්න ඊළඟ කාරණාව රයිට් මේ 7 වසරේදී 6 වසරේදී ඉගෙනගත්ත කාරණා චුට්ටක් මතක් කිරීමක් කරන්න මම හිතන්නේ මේව ඔයාලට බැරි නෑ නමුත් අපි මේක හරියට වැඩේ කරන්න එපා නේ රයිට් මේ බලන්න පුතේ දැන් මෙන්න මෙහෙම තිබ්බොත් මේකේ අර්ථය මොකද්ද මෙහෙම තිබ්බොත් මේකේ අර්ථය මොකද්ද පුතේ මේක තියෙන්නේ නිකන් තනි සංඛ්‍යාවක් මෙතන තියෙන්නේ පුතේ මොකද්ද දර්ශකයක් එහෙනම් මේක බය නැතුව අපිට විහිදුවා ලියන්න බැයිද අපි විහිදුවා ලියමු අපි විහිදුවා ලියීමේ යටතේ මම තව කාරණා ටිකක් දෙනවා මොකද්ද පුතේ මේක ලියන්නේ මේක ලියන්න බලුවම් මේ 3 මේ ඇත්තටම 3 කියන්නේ පුතේ 3 පළවෙනි බලය මේ 3 කියලා තනියම තිබ්බොත් මේකේ දර්ශකය කීයද දර්ශකය දාලා නැහැ කියන්නේ දර්ශකය දාලා නැහැ කියන්නේ දර්ශකය කීයද පුතේ මේ 4 කියන එක අපිට ලියන්න පුළුවන් 4 1 කියලා හොඳට මතක තියාගන්න. 5 කියන එක අපිට ලියන්න පුළුවන් 5 1 කියලා. හරි? ඒ 1 කියන දර්ශකය දාන්න ඕනේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ මේකේ පාදයේ කීයද? මේකේ පාදයේ කීයද? 4යි දර්ශකය 1යි. මේකේ පාදයේ කීයද? 5යි දර්ශකය කීයද? 1යි. හරිද පුතේ? රයිට්. මේකේ අර්ථය එහෙනම් 3 මේ දාලා නැහැ නේ දර්ශකේ දර්ශකේ දාලා නැහැ කියලා බය වෙන්න එපා එතන 1 තියෙන්නේ හරි මම ඒක ඔයාලට තේරෙන්න ලියන්නම් මෙතන පුතේ මේ 3 කියන එකේ අර්ථය 3ේ පළවෙනි බලය කියන එක වැඩි කිරීම 2ේ 4 කියන එක අර්ථය එහ�නම් මේකේ අර්ථය වෙන්නේ පුතේ 3ේ 1යි ඒ කියන්නේ 3යි වැඩි කිරීම 2ේ 4යි ඒ කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 කියන එක පුතාට තේරුණාද මේ වගේ ඒවා විහිදුවා ලියන්න આવොත් ලියන්න පුළුවන් වෙන්න ඕන හරි මේ බලන්න මෙහෙම આવොත් 2ේ 4 වැඩි කිරීම 3ේ 2 දැන් බය වෙනවද අපේ ළමයි දැන් බය වෙනවද අපේ ළමයි විහිදුවා ලියන්න આવොත් බය වෙන්නේ නැහැ මේක කොහොමද පුතේ ලියන්නේ මේකේ අර්ථය 2 4 පාරක් ගුණ කරන්න 3 දෙවතාවක් ගුණ කරන්න මෙතන ගුණිතය නිසා එම ගුණිතය එලෙසම භාවිතා කරන්න පැහැදිලි එහෙනම් පුතේ 2ේ 4 කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 මෙතන වැඩි කිරීම හැමම පාවිච්චි කරන්න 3ේ 2 කියන්නේ පුතේ 3 වැඩි කිරීම 3 දරුවන්ට තේරුණාද තේරුණාද විහිදුවා ලියන්න තේරෙනවද මෙහෙම තිබ්බොත් බය වෙන්න එපා චූටි දෙයක් මේ තියෙන්නේ හරි ඊළඟට බලන්න පුතේ දැන් හොඳට බලා ගන්න හොඳට අහ ගන්න හරි දැන් පුතේ මෙහෙම තියෙන්නත් පුළුවන් දැන් ඔයාට මේ 8 වසරේදී අපි හැමතිස්සෙම ඉලක්කම්ම නෙමෙයි වීජීය සංකේතත් පාවිච්චි කරනවා මොන සංකේතද වීජීය සංකේත ඒ කියන්නේ x y
ඉසෙඩ් වගේ අක්ෂර පාවිච්චි කරනවා. එතකොට අපි x කියලා ලිව්වොත් ඔයා ඒක නොදන්නා ගයක් එච්චරයි. නොදන්නා ගයක් අපි ලියන්නේ x කියලා. ඔයාලා අර චූටියට චූටි කාලේ කතා කරන්නේදී තාත්තාගේ වයස x වේ නේද? අම්මාගේ වයස තාත්තාගේ වයසට වඩා පහක් අඩුවේ. එහෙනම් අම්මගේ වයස කීයද වෙන්න ඕනේ? x අඩු කිරීම පහයි. අර නොදන්නා පදයක් අපි කියනවා අඥාත පදයක් කියලා. නොදන්නා දෙයක් අපි යම්කිසි සංකේතයකින් ගන්නවා. ශිෂ්‍යත්වෙදි නම් අපි ගෙස් කරනවා 6 වසර 7 වසරේදී අපිට ඒක යම්කිසි අක්ෂරයකින් ගන්න පුළුවන් ඉංග්‍රීසි අක්ෂරයකින්. එතකොට මෙතනින් එහාට දර්ශක ලියද්දි සමහර වෙලාවට අපිට සංකේත වීජීය සංකේත ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරන්න වෙනවා. දැන් උදාහරණයක් හැටියට පුතේ x ගේ 5 වෙනි බලය කියන එකේ අර්ථය මොකද්ද? x ගේ 5 වෙනි බලය කියන එකේ අර්ථය මොකද්ද? මට කියන්න මේකේ පාදය කීයද? මේකේ පාදය කීයද? පුතේ පාදය x. අපි දන්නේ x කියාගේ. ඒක 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. කමන්නේ අපි x කියලා ගන්නවා. මේකෙන් කියන්නේ පුතේ පාදය x දර්ශකයේ කීයද? දර්ශකයේ කීයද? දර්ශකයේ කීයද? දර්ශකයේ 5යි පුතේ. දර්ශකයේ 5යි. එහෙනම් මේකේ අර්ථය x ගේ 5 වෙනි බලය කියන එකේ අර්ථය පුතේ x වැඩි කරන්න පහෙන්ද නැ පහ වැඩි කරන්න x ගෙන්ද නැ මේකේ අර්ථය x වැඩි කරන්න පස් පාරක් x පස් පාරක් x ගෙන්ම වැඩි කරන්න කියන එක. එහෙනම් මේක ලියන්න බලමු පුතේ x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x කියලා. පැහැදිලිනේ? හරි. එහෙනම් මට මේක ලියන්න. 2 මෙන්න මෙහෙම තිබ්බොත් මේකේ අර්ථය මොකද්ද පුතේ? 2යි x ගේ 3 වෙනි බලය. හොඳට ගන්න මේක හරියට ගන්න නැත්නම් මේ චූටි තැන්වා වරද්ද ගන්නවා. චූටි තැන හැදුවාම පුතේ හරිම ලේසි ගණන් ඉගෙන ගන්න. පුතේ මෙන්න මෙතන මේ 2යි x ඝනය 2යි x ගේ 3 වෙනි බලය කියලා දාලා තිබ්බොත් බය වෙන්න එපා. මේ නියත පදයයි x අතර තියෙන්නේ මතක තියාගන්න වැඩි කිරීම. හරි? 2යි x ගේ 3 වෙනි බලය කිව්වත් 1යි 2 වැඩි කිරීම x ගේ 3 වෙනි බලය කිව්වත් 1යි. පුතාලට තේරුණාද? එහෙම පැටලෙනවා නම් එහෙම ලියා ගන්න. හරි. ඊට පස්සේ තියෙන්නේ 2 වැඩි කිරීම x ගේ 3 වෙනි බලය කියන්නේ x වැඩි කිරීම x වැඩි කිරීම x. තේරුණාද? මේ දර්ශකයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ පුතේ ඉංග්‍රීසි අක්ෂරයක් නම් අපි වැඩි කිරීම දාන්න අවශ්‍යම නැහැ. ඒ ගණිතයේ සංකල්පයක්. එතන මේක 2 වැඩි කිරීම x ගේ 3 වෙනි බලය 2 වැඩි කිරීම x ගේ 3 වෙනි බලය 2 වැඩි කිරීම x ගේ 3 වෙනි බලය කියන එක ලිව්වගේ x වැඩි කිරීම x වැඩි කිරීම x කියන. බලන්න තේරිච්චේ? බලන්න තේරිච්චේ? දැන් මෙතන ඇවිල්ලා තියෙන ළමයි අත්‍යවශ්‍ය ළමයිනේ. මුල් මුල් දවස්වල සෙමිනේ එකට එන්න කිව්වහම පිටාය පිට ගුරු මේ මොකද්ද මූ කරන්න හදන්නේ? තේරුණාද? මූ මොකක්ද දන්නේ මේ කරන්න හදන දේ මොකද්ද බලන්න කියලා එක එක්කිනා එනවා ඇවිල්ලා බලනවා. දැන් පුතේ එහෙම හැමදාම ඌට එන්න පිස්සු නැහනේ නේද? දැන් ඌ අපේ වැඩසටහන දැනගත්තා නම් දැන් කරන්නේ මොකද්ද? දැන් ආන්නේ අපේ ළමයි විතරයි. දැන් ඒකනේ මීටින් එකේ සාමාන්‍යයෙන් අර නිශ්චිත ගාණක් ඉන්නේ. අත්‍යවශ්‍ය ළමයි විතරයි. නිකම් බොරුවට ඩේටා කපාගෙන හැමදාම එන්න පිස්සු නැහනේ පුද්ගලෙක්ට. එයාලටත් වැඩ තියෙනවනේ. දැන් එන්නේ අත්‍යවශ්‍ය ළමයි විතරයි. රයිට්. පුතේ එහෙනම් මේක කියන්න. x ගේ 3 වෙනි බලය වැඩි කිරීම y ගේ 4 වෙනි බලය. හරි. කොහොමද ලියන්නේ? බලන්න විහිදුවා ලියන්න. විහිදුවා ලියන්න. x ගේ 3 වෙනි බලය වැඩි කිරීම y ගේ 4 වෙනි බලය. කොහොමද ලියන්නේ පුතේ? දැන් දන්නවා යා. දැන් දන්නවා. x ගේ 3 වෙනි බලය කියන්නේ මොකද්ද පුතේ? x වැඩි කිරීම x වැඩි කිරීම x මේ විහිදුවා ලියන්නේ අපි. y ගේ 4 වෙනි බලය කියන්නේ y වැඩි කිරීම y වැඩි කිරීම y වැඩි කිරීම y. හරි නේද? හරි. පුතේ එහෙනම් මේක ටක් ගාලා ලියා ගන්න. විහිදුවා ලිවීම යටතේ තවත් සංකල්ප ටිකක්. විහිදුවා ලිවීම යටතේ තවත් සංකල්ප ටිකක්. ටක් ගාලා ලියන්න. ටක් ගාලා ලියන්න ඕනේ. මේ ටික ඔය ලස්සනට පොතත් එක්ක ලස්සනට ප්ලෑන් කරලා යන්න ඔයා බය වෙන්න එපා. අනිවාර්යෙන්ම ගණිතය ගොඩ යනවා.
හරි පුතේ. හරි. Right. එන පුතේ ඔන්න ඔයාලගේ අපි පළවෙනි පුනරීක්ෂණ අභ්‍යාස මාලාව පුතේ පළවෙනි පුනරීක්ෂණ අභ්‍යාසයට යනවා. හරි. එහෙනම් බලමු. පුතේ මට WhatsApp වලින් වීඩියෝස් එවනවා WhatsApp වලින් එවන්න Telegram එකේ වීඩියෝස් වැඩිය බලන්නේ නැහැ. ඔයාලා කරපු වීඩියෝස් වගේක් කෙරුවා කිව්වා. ඒ ළමයි වීඩියෝ එක එවන්න WhatsApp වලින් ඈ. Right. इन्न पुते वागे बुक्के को ओपन कर गान्न का पुत तीयना है अभ्यास माला वहादन गान्द अरे में तेने बुक्के का मत माता कहरी तमें के एक सीय विसी गानां तमाई तीब्य पीटु आंके है अरे में तेने पुते දැන් ඔන්න අපි කතා කරපු කාරණා ටික ඇත්තරම මේ පොතේ අච්චුපතේ තියෙන සිද්ධාන්ත ටිකක් තමයි අපි සාකච්ඡා කරේ. හරි? දර්ශක. පුතේ මේ ওই දර්ශක ගැන හැඳින්වීම. අපි ඒක කතා කරානේ. ඊට පස්සේ මෙන්න අපේ අභ්‍යාස මාලාවක් තියෙනවා. දැන් අපි මේ අභ්‍යාස මාලාවේ පළවෙනි කාරණා ටිකට කතා කරන්න යන්නේ පොඩ්ඩක් අභ්‍යාස මාලාවේ ගණන් හතරක් තියෙනවා. අපි ඒක හදන්න යන්නේ. රයිට්. දැන් වැඩේ පටන් ගන්න පුතේ. හරි. මාත් එක්ක පටන් ගන්න. අච්චුපත තිබ්බත් නැත්ත් කමක් නැහැ පුතේ. ඔක පිටපත් කරගන්න. දැන් ඔයාලට තියෙන්නේ පහත වගුව සම්පූර්ණ කරන්න. පහත පළවෙනි ප්‍රශ්නේ. අංක 1 දාන්න. ගණන් හදන එක වැදගත් නේ. පොතේ අච්චුපතේ ගණන් අපි ඔක්කොම නොඋනත් යම් ප්‍රමාණයක් විෂය ඔළුවට වදින්ද අපි ප්‍රශ්න ටිකක් කරන්න ඕනේ. හරි. එහෙනම් පුනරීක්ෂණ අභ්‍යාසය යටතේ අපි කරපු දේවල් වලින් ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා බලමු. හරි. පුනරීක්ෂණ අභ්‍යාස පහත වගුව සම්පූර්ණ කරන්න. පහත වගුව සම්පූර්ණ කරන්න. හරි. වගුව පිටපත් කරගන්න. මමත් වගුව පිටපත් කරනවා. සංඛ්‍යාව ඊළඟට මොකද්ද පුති? දර්ශක අංකණය. ඊළඟට මොකද්ද පුති? පාදය. ඊළඟට දර්ශකය. ඇති දෙයක් නැහැ. ඔයාලා දන්නවද? හරි. අට නමය දාසය ඔන්න තිත්තිරි ටිකක් තියෙනවා ඊට පස්සේ කීයද තියෙන්නේ 1000 නේද 1000 දර්ශක අංකණය පුතේ 2 3යි පාදය නෑ පුතේ දර්ශකය දීලා නෑ අපි දාන්න ඕනේ හරි ඊළඟ එකේ හිස්තනයි 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 හිතලා ලියන්න තියෙන්නේ 9 ඊළඟ පුතේ 16 හිස්තනයි 2යි හිස්තනයි ඊළඟට හිස්තනක් තියෙනවා හිස්තනක් තියෙනවා හරි දීලා තියෙනවා පුතේ 4යි 2යි නේද අන්තිමේකට දීලා තියෙනවා පුතේ හිස්තනක් දීලා තියෙනවා 10 කියලා දීලා තියෙනවා අන්තිමට හිස්තනක් දීලා තියෙනවා හරි ඔන්න පළවෙනි අභ්‍යාසය අපි හැමෝටම ලේසි රයිට් මම හිතනවා කරලා ඉවර ඇති කියලා පටන් ගමු නේද හරි उत्तर दिन टाला उदे हरणे हरि हतवसर इलाइट विनम पटांगण मे अदराने अट नमे बेस हरि ठीक दवा सख्यनाट पास ग्रेड खड़म हरि मे बाबू दंगवा दंट पदान अटकीन कलिया पुलवाम देखे कीवनी बल बुदे अटकीन कलिया पुलवाम देखे तुंगिनी बल के दर्शक अणु हरि एनम पादे की
මේකේ පාදයේ කීයද කියන්න උත්තරේ පාදය දෙකයි දර්ශකයේ කීයද තුනයි ලේසියිනේ බලන්න කොච්චර ලේසිද කියලා නේද මම උගන්වන්නත් හිතෙන්නේ නැහැ මට නම් නමුත් ලේසි හරි 9 ඔයා කැමති එකක් දාන්න තියෙන්නේ එහෙනම් 9 ලියන්න පුළුවන් කොහොමද 9 ලියන්න පුළුවන් දර්ශක ලෙස එක විදිහයි තියෙන්නේ 9 ලියන්න පුළුවන් පුතේ 3 ඇත්තටම 9 ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 3 කියලා ඉතින් 3 වැඩි කිරීම 3 කියන්නේ පුතේ 3 දෙවෙනි බලයනේ නේද එහෙනම් 3 දෙවෙනි බලය එහෙනම් පාදයේ කීයද පාදයේ කියන්නේ 8 එක 3යි දර්ශකය කියන්නේ පුතේ 2යි හරි නේද රයිට් 16 කියන එක පාදයේ දෙකක් විදිහට ලියන්නලු ඇයි මේ එහෙම දීලා තියෙන්නේ පුතේ මේ 16 කියන එක ලියන්න පුළුවන් 2 4 වෙනි බලය කියලා ලියන්නත් පුළුවන් තව විදිහකට ලියන්න පුළුවන් නේද 16 කියන එක ලියන්න පුළුවන් 4 දෙවෙනි බලය කියලා ලියන්නත් පුළුවන් ඔව්ද පිළිගන්නවද නැද්ද බලන්නකෝ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 කිව්වත් එකයි 4 වැඩි කිරීම 4 කිව්වත් එකයි එහෙනම් මේක ලියන්න පුළුවන් පුතේ 2 4 වෙනි බලය කියලා ලියන්නත් පුළුවන් 4 දෙවෙනි බලය කියලා ලියන්නත් පුළුවන් හරි එහෙනම් මේකේ පාදයේ දීලා තියෙනවා කියන්නේ යටට එන්න ඕනේ කීයද 2 යටට 2 කියන්නේ උඩට එන්න ඕනේ දර්ශකය වෙන්න ඕනේ කීයද 4 එහෙනම් දර්ශකය 4යි කියන්නේ මෙතන එන්න ඕනේ කීයද 4 තේරුණානේ විදි දෙකක් තියෙනවා ඒකයි එහෙම දීලා තියෙන්නේ හරි පුතේ මෙන්න පාදයේ 4යි පාදයේ 4යි පාදයේ 4යි කියන්නේ යටින් 4 දර්ශකයේ 2යි උඩින් 2 එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ කීයද 4 දෙවෙනි බලය 4 වරක් 2 8යිද එහෙම නෙමෙයි 4 වරක් 4 කීයද 4 දෙවෙනි බලය කියන්නේ පුතේ 4 වැඩි කිරීම 4 ඒ කියන්නේ කීයද 16 ඒ කියන්නේ 16 කියන එක 2 4 කියලා ලියන්නත් පුළුවන් 4 2 කියලා ලියන්නත් පුළුවන් 2 4 කියලා ලිව්වොත් පාදයේ 2යි දර්ශකයේ 4යි 4 2 කියලා ලිව්වොත් පාදයේ 4යි දර්ශකයේ 2යි හරි 1000 කියන එක පුතේ 10 පාදය පාදයේ 10ක් විදිහට ලියන්නකෝ. එහෙනම් පාදයේ යට තියෙන්න ඕනේ 10. පුතේ මේ 1000 නේද? බිංදු 3යි නේද? බිංදු 3යිනේ. පුතේ එහෙනම් 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 කියන එකයි. 10වරක් 10 100යි 100ව 10ක් 1000යි. එහෙනම් පුතේ මෙතන එන්න ඕනේ 10 කීවෙනි බලයේද? 3 වෙනි බලයේ 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 තමයි 1000 වෙන්නේ. එහෙනම් පාදයේ 10යි දර්ශකයේ 3යි. පාදයේ 10යි දර්ශකයේ 3යි හරි බලන්න ඔක්කොම හරියයි අපි වැඩ කරන ටික පැය කමාරක් 1:45ක් විතර එක දිගට වැඩ කරගමු හරි එක දිගට බොරු බයිලා නැතුව හරි ඔක්කොම හරි නේද හරි බලන්නකෝ දැන් නිකන් 10ට පටන් ගත්තේ 10යි දැන් 11 වෙලා චූටි දෙයක් ඉගෙන ගත්තේ නමුත් හරියට ඉගෙන ගන්න ඕනේ හරි හරියට ඉගෙන ගන්න ඕනේ right එන වැඩේ හරි අපි යනවා පුතේ ඊළඟ එකට WhatsApp එකකින් වීඩියෝ එක දාන්න බැහැලු ආ එහෙනම් කමන්න Telegram හරි දාන්න දාලා හැබැයි මට කියන්න WhatsApp එකකින් දාන්න පුළුවන් නැත්නම් mail කරන්න පුළුවන් මේ මොකක් mail කරනවා නම් Google Drive එකට දාලා දාන්න ඕනේ නැත්නම් WhatsApp එකකින් දාන්න ඉතින් කමක් නැහැ WhatsApp එකකින් හරි WhatsApp දාන්න පුළුවන් ෆයිල් එකක් විදියට දාන්න ඒක ලේසි WhatsApp දාන්න පුළුවන් චූටි වීඩියෝ එකක් ලොකු දිග හෙන වීඩියෝ හදන්න එපා. හරි. ඕනේ නැ නබුදී ගන්න. දෙවෙනි ප්‍රශ්නය බලන්න දරුවෝ. දෙවෙනි එක. ඔයාලා ලියාගෙන ටක් ගාලා හදන්න පහත දැක්වෙන එක් එක් ප්‍රකාශන ගුණිතයක් සේ විහිදුවා ලියන්න. අන්න පුතේ අපි කරපු ටික. ලේසි. ගුණිතයක් සේ විහිදුවා ලියන්න. මම මේ අවුරුදු 5කට විතර පස්සේ පුතේ ගණන් උගන්වන්නේ. හරි. අවුරුදු 5කට විතර පස්සේ ඒකටත් කොරෝනා වලට පින් සිද්ධ වෙන්න මම ආසයි උගන්වන්න වෙලාව නැතුව තිබ්බේ වෙලාව ලැබෙච්ච නිසා ඒ සර්විස් එක මම දෙනවා ඒකයි මේ කරන්නේ කවුරු හරි ඒකට විරුද්ධ වෙන්න පුළුවන් ඇයි උඹෝ IT එක්ක මේ ගණන් උගන්වන්නේ කියලා මට ඒක අදාළ නැහැ ළමයි මේ මට පුළුවන් දෙයි මම ළමයිට උගන්වනවා ඉතින් එච්චරයි සරල කාරණාවක් ඒකට කවුරුත් ඉනිසියා කරන්නේ හරි ඒව ගැන හිතන්න ඕනේ නැහැ තමන්ගේ වැඩේ තමන් කරා නම් හරි හරි බලන්න පුතේ විහිදුවා ලියන්න තියෙන්නේ 3x වර්ගය දෙක පුතේ 2 p වර්ගය q 3 4 වර්ගය x වල 3 වෙනි බලය 4 5 වර්ගය
x වර්ගයේ x ගේ දෙවෙනි බලය y ගේ දෙවෙනි බලය හරි හරි පුතේ හරිම ලේසි ලියාගන්න වැඩේ කරන්න ලේසි නේ විහිදුවා ලියන්න ගුණිතයක් ලෙස විහිදුවා ලියන්න හරි ලේසි හරි ලේසි හරි ලේසි මේ බලන්න මං කිව්වා මෙතන තියෙන්නේ මොකද්ද පුතේ වැඩි කිරීමක් මං ඒවත් පේන්න ලියන්න ඕන නිසා මම මේක ලියන්නම් 3 වැඩි කිරීම x වල වර්ගය කියලා ඔයාලට තේරෙන්න ඕන නිසා නැත්තම් මේක එකපාර හුරු වෙන්න හරි එහෙනම් මේක ලියන්න පුළුවන් 3 වැඩි කිරීම x වැඩි කිරීම x කියලා මේ හැමතැනම තියෙන්නේ පුතේ වැඩි කිරීම හරි 2 වැඩි කිරීම p වර්ගය වැඩි කිරීම q කියන එක තමයි මේ තියෙන්නේ හරි ඉංග්‍රීසි අක්ෂර දෙකක් අතර මුකුත් දාලා නැහැ කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම වැඩි කිරීම එහෙනම් මේක ලියන්න පුළුවන් 2 වැඩි කිරීම p වැඩි කිරීම p වැඩි කිරීම q එහෙනම් මේ තියෙන්නේ 4 වර්ගයේ වැඩි කිරීම x ගේ 3 වෙනි බලය එහෙනම් 4 වර්ගය කියන්නේ 4 වැඩි කිරීම 4 x ගේ 3 වෙනි බලය කියන්නේ x වැඩි කිරීම x වැඩි කිරීම x හරි ලේසි හරි මේ තියෙන්නේ පුතේ 5 වර්ගයේ වැඩි කිරීම x ගේ වර්ගයේ වැඩි කිරීම y ගේ වර්ගය එහෙනම් 5 වර්ගය කියන්නේ පුතේ 5 වැඩි කිරීම 5 වැඩි කිරීම x ගේ වර්ගය කියන්නේ x වැඩි කිරීම පුතේ y ගේ වර්ගය කියන්නේ y වැඩි කිරීම y හරි නේද හරි බලන්න මේ ටික හරියය බලන්න මේ ටික හරියය මේක ලියන්න නැතුව එකපාර මේක ලියන්න හුරු වෙන්න මෙතනින් පස්සේ මම මේක ලියන්නේ නැහැ මේ තැනට එන්න ඕනේ නැහැ අපි දැන් දන්න නිසා අපිට එකපාර මේක ලියන්න පුළුවන් වෙන්න ඕනේ හරිනේ රයිට් යමක් ගන්න රයිට් පුතේ අපි යනවා ඊළඟ එකට ඔන්න පුතේ ඊළඟ එක ටිකක් වෙනස් එතනදී මට සමහර දේවල් කියලා දෙන්න වෙයි හරි අපි බලමු ගාන වශයෙන් ලියා ගන්නකෝ ඔයාලා මෙන්න මේ 3 වෙනි ගාන පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යා වූ බලවල ගුණිතයන්සේ ලියන්න ඔන්න ඔබ තේරෙන්නේ නැති වෙයි ඔයාලට මොනවද මේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ නේද හැබැයි ප්‍රථමක සංඛ්‍යා සංඛ්‍යා රටා යටතේ අපි ඉගෙන ගන්නවා මීට කලින් ඉතින් මම හිතනවා චුට්ටක් ඒවා දන්නව ඇති කියලා දන්නේ නැත්නම් චුට්ටක් මම කියලා දෙන්න. හරි. ඔය ගාන අවශ්‍යයි පොත නැති අය ලියා ගන්න හදන්න පටන් ගන්න මම කියලා දෙන්නම්. මෙතනදී ඒ සංකල්පයේ චූටි අලුත් සංකල්පයක්, චූටි අලුත් විෂය කරුණක් අපි ඒක ඉගෙන ගමු. ප්‍රශ්නයක් නැහැ. හරි. හොඳට ප්‍රශ්නේ කියවන්න. පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යා වූ බලවල ගුණිතයක් සේලියන්. ඒ කියන්නේ පුතේ ඔන්න එක සංඛ්‍යාවක් දීලා තියෙනවා 20. දෙවෙනි සංඛ්‍යාව දීලා තියෙනවා 48. තුන්වෙනි සංඛ්‍යාව දීලා තියෙනවා 100. හතරවෙනි සංඛ්‍යාව දීලා තියෙනවා 144. හරි. පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යා වූ බලවල ගුණිතයන් සේලියන පාදයේ ප්‍රථමක සංඛ්‍යා වෙන්න ඕනෙලු දැන් ඔන්න ඕක සමහර ළමයිට තේරෙන්නේ නැහැ පුතේ මොනවද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මේ බලන්න ඔන්නවා දැනගන්න ඕනේ පළවෙනි කාරණාව ඔයාලා සංඛ්‍යා රටා යට දෙන්නේ ඉරට්ටේ සංඛ්‍යා කියලා වගේයක් ඉගෙන ගන්නවා ඔත්තේ සංඛ්‍යා කියලා වගේයක් ඉගෙන ගන්නවා පහේ ගුණාකාර කියලා ඉගෙන ගන්නවා නේද සමචතුරස්‍ර සංඛ්‍යා කියලා ඉගෙන ගන්නවා ඒ වගේම පුතේ ප්‍රථමක සංඛ්‍යා කියලා වගේකුත් තියෙනවා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ පුතේ සාධක කියලා පාඩමකුත් අපි ඉස්සර ඉගෙන ගන්නවානේ මම සාධකත් කියලා දෙන්නම් සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රබින්න කියන්නේ පුතේ එකිනෙකට වෙනස් සාධක දෙකක් ඇති සංඛ්‍යා උදාහරණයක් ලෙස මේ බලන්නකො පුතේ මේ බලන්න 2 කියන එක මට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 1 කියලා පිළිගන්නවද 2 කියන එක ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 1 කියලා එහෙම නැත්නම් 1 වැඩි කිරීම 2 කියලා හරි එතකොට 1 කියන්නේ අපි කියනවා පුතේ මේකේ සාධකයක් එම සංඛ්‍යාවත් මේකේ සාධකයක් නැත්තම් අපිට ප්‍රථමක සංඛ්‍යාවක් අර්ථ දක්වන්න පුළුවන් එකත්
එම සංඛ්‍යාවත් පමණක් සාධක වන සංඛ්‍යාව. දැන් උදාහරණයක් ලෙස මේ බලන්නකෝ මම තව එකක් ලියනවා 3. 3 කියන එක ලියන්න පුළුවන් පුතේ. කීයද? 3 වැඩි කිරීම 1 කියලා විතරයි. වෙන විදිහක් නැහැ. ඒ කියන්නේ මේකේ සාධක වෙන්නේ 3යි 1යි. දැන් අපි ගමු 4. මේ 4 ගත්තොත් පුතේ අපිට මේක ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 1 කියලා ලියන්නත් පුළුවන්. තව කොහොමද ලියන්න පුළුවන්? තව කොහොමද ලියන්න පුළුවන්? මේ 4 කියන එක අපිට පුළුවන් නේද 2 වැඩි කිරීම 2 කියලාත් ලියන්න? පුළුවන් නේද? මේක ක්‍රම දෙකකට වගේ ලියන්න පුළුවන් නේද? මේ 1යි එම සංඛ්‍යාවයි සාධකයක් වුණාට තව විදිහක් තියෙනවා. හැබැයි මේකේ වෙන්නේ 1 සහ එම සංඛ්‍යාවම සාධකයක් වෙනවා. එතකොට මේක ලියන්න පුළුවන් එක විදිහයි තියෙන්නේ. දෙන්න වෙනස්. මේකේ බලන්න 1යි එම සංඛ්‍යාවම සාධකයක් වෙනවා. එහෙනම් මේක ලියන්න පුළුවන් එක විදිහයි. හරි. හැබැයි පුතේ මතක තියාගන්න 1 කියන එක 1 වැඩි කිරීම 1 කියලා ලියන්න පුළුවන්. අපි කවදාවත් 1 කියන එක ප්‍රථමක සංඛ්‍යාවක් හැටියට සලකන්නේ නැහැ. 1 කියන එක ප්‍රථමක සංඛ්‍යාවක් හැටියට සලකන්නේ නැහැ. ඒකට හේතුව මේ දෙන්න වෙනස් නැහැනේ. ප්‍රබින්න නැහැනේ. වෙනස් නැහැනේ. 1 1 දෙන්න දෙකක් නෙමෙයිනේ. හැබැයි මේක බලන්න. මේකේ 2 මේකේ 1. මේකේ 3 මේකේ 1. හැබැයි මේකේ මේකේ 4 මේකේ 1 අවුලක් නැහැ. හැබැයි ඒක 2 2 කියලා ලියන්න පුළුවන්. එතකොට මේක ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. එහෙනම් මට කියන්න තව ප්‍රථමක සංඛ්‍යාවක් නේවා. 2 ප්‍රථමක සංඛ්‍යාවක්. 3 ප්‍රථමක සංඛ්‍යාවක්. තව එකක් කියන්න. 5 ප්‍රථමක සංඛ්‍යාවක් නේද? 5 ප්‍රථමක සංඛ්‍යාවක් නේද? 5 ලියන්න පුළුවන්. 1 සහ එම සංඛ්‍යාවෙන් ගුණ කරලා විතරයි නේද? වෙන ක්‍රමයක් නැහැ නේද? එහෙනම් 5 ප්‍රථමක සංඛ්‍යාවක්. පුතේ 6 ප්‍රථමකද? 6 ප්‍රථමකද? නැහනේ. ඇයි 6 ප්‍රථමක නැත්තේ? මේ බලන්න. 6 ලියන්න පුළුවන් 6 වැඩි කිරීම 1 කියලා. තව ලියන්න පුළුවන් කොහොමද? 3 වැඩි කිරීම 2 කියලා. එහෙනම් ක්‍රම දෙකක් තුනක් තියෙනවනේ. එහෙනම් මේක ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. එහෙනම් 7 කියන්නේ පුතේ ප්‍රථමක සංඛ්‍යාවක්. ඇයි ඒ? මේක ලියන්න පුළුවන් 7 වැඩි කිරීම 1 කියලා විතරයි වෙන ක්‍රමයක් නැහැ. 1යි එම සංඛ්‍යාව විතරයි සාධක වෙන්නේ. 8 නැහැ, 9 නැහැ, 10 නැහැ. 11 ප්‍රථමක සංඛ්‍යාවක්. 11 ලියන්න පුළුවන් 11 වැඩි කිරීම 1 කියලා විතරයි. එහෙනම් පුතේ ප්‍රථමක සංඛ්‍යා මොනවද මේ මතක් කරන්න? 1 කවදාවත් ප්‍රථමක සංඛ්‍යාවක් හැටියට ගන්නෙ නෑ අර්ථ දැක්වීම අනුව. 2 ප්‍රථමක සංඛ්‍යාවක්, 3 ප්‍රථමක සංඛ්‍යාවක්, 5 ප්‍රථමක සංඛ්‍යාවක්, 7 ප්‍රථමක සංඛ්‍යාවක්, 8 නෑ, 9 නෑ, 10 නෑ, 11 ප්‍රථමක සංඛ්‍යාවක්, 12 නෑ, 13 ප්‍රථමක සංඛ්‍යාවක්, 14 නෑ, 15 නෑ, 16 නෑ, 17 ප්‍රථමක සංඛ්‍යාවක්, හරි 18 නෑ, 19 ප්‍රථමක සංඛ්‍යාවක්. ඔන්න ඔහොම ප්‍රථමක සංඛ්‍යා ටික තියෙනවා. මෙන්න මේවට කියනවා පුතේ ප්‍රථමක සංඛ්‍යා කියලා. හැබැයි මම මේක ඉගැන්නුවා නෙමේ, නිකන් කිව්වා ඔයාට. හරි? චුට්ටක් මතක තියාගන්න මෙන්න මේවට කියන්නේ මොනවා කියලාද පුතේ? ප්‍රථමක සංඛ්‍යා කියලා. ඇයි ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? එයාව බලන්න ගුණ කරලා සංඛ්‍යා දෙකකින් ගුණ කරලා හදන්න, පූර්ණ සංඛ්‍යා දෙකකින් ගුණ කරලා හදන්න හදන්න පුළුවන් වෙන්නේ දෙවරක් 1 කියලා විතරයි. හදන්න පුළුවන් වෙන්නේ 3වරක් 1 කියලා විතරයි. හදන්න පුළුවන් වෙන්නේ 5වරක් 1 කියලා විතරයි. හදන්න පුළුවන් වෙන්නේ 7වරක් 1 කියලා විතරයි. හැබැයි 4 වගේ ගත්තොත් 4වරක් 1 කියලාත් හැදිය හැකි, දෙවරක් 2 කියලාත් හැදිය හැකි. එතකොට පුතේ ඒක ප්‍රථමක වෙන්නේ නැහැ. එක ක්‍රමයයි, එක මෙතඩ් එකයි නම් තියෙන එක ප්‍රථමක වෙනවා. හැබැයි එක ගන්නෙ නැහැ. එහෙනම් මට උත්තරයක් දෙන්න. ප්‍රථමක සංඛ්‍යාවල එකම ඉරට්ටේ සංඛ්‍යාව මොකක්ද? ප්‍රථමක සංඛ්‍යාවල පවතින එකම ඉරට්ටේ සංඛ්‍යාව මොකක්ද? ඉරට්ටේ කියන දෙකෙන් බෙදෙනේවානේ. ප්‍රථමක සංඛ්‍යාවල තියෙන එකම ඉරට්ටේ සංඛ්‍යාව පුතේ කීයද? දෙක. අනිත් එකක්වත් දෙකෙන් බෙදෙන්නේ නැහැ. අනිත් එකක්වත් දෙකෙන් බෙදෙන්නේ නැහැ. එකෙනුයි එම සංඛ්‍යාවනුයි විතරයි බෙදෙන්නේ. මේ බෙවන පහ පහ බෙදෙන්නේ. එකෙන් බෙදෙනවා, පහෙන් බෙදෙනවා. වෙන වලින් බෙදෙන්නේ නැහැ. 6 6 ගොඩක් කියලින් බෙදෙනවා. ඒ නිසා ප්‍රථමක නෙමෙයි. 7 ගන්නකො. 7ෙන් බෙදෙනවා, එකෙන් බෙදෙනවා. වෙන වලින් බෙදෙන්නේ නැහැ. එනම් ප්‍රථමක සංඛ්‍යා කියන්නේ තව විදිහකට කිව්ව හැකි එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි විතරයි බෙදෙන ඒවා. එක ඇර එකෙනුයි එම සංඛ්‍යාවෙන් විතරක් බෙදෙන ඒවා. හරි. මේවට කියනවා පුතේ ප්‍රථමක සංඛ්‍යා කියලා. අවශ්‍ය සටහනක් දාගන්න. මම මේක උගන්වන්න නෙමෙයි හිටියේ. නමුත් ඔයා දැනගන්න ප්‍රථමක සංඛ්‍යා කියලා මේවා. ප්‍රථමක සංඛ්‍යා. එච්චර හිතන්න ඕනේ නැහැ මම මේක ලස්සනට කියලා දෙන්න. හරි. බලන්න මේක තේරිච්චයි පුතේ. මම ටිකක් කියලා දුන්න දේ තේරිච්චයි. තේරුණා නේ? රයිට් ගන්න වැඩි. මෙතන ඉන්නවද මේ අපේ 6 වසර 7 වසර ළමයිනුත්? නෑ නේද? 6 7 වසර ළමයිනුත් ඉන්නවද? දන්නේ නෑ. ඉන්නවද?
මෙතන ඉන්න ඕනේ 9යි 8යි 9යි නැත්තම් තේරෙන්නේ නැති වෙයි මොකද ඒ මනසටනේ උගන්වන්නේ 6 වසරේදී තව චුට්ටක් පල්ලෙහාට බහින්න බෑ ඒකනේ වැඩේ අවුලක් නැහැ හරිනේ හරි මම මෙන්න මේ චුට්ට මකනවා ඈ මේ චුට්ට මකනවා එතන මෙන්න මේවා ප්‍රථමක සංඛ්‍යා නෙමෙයි ඈ මේවා ප්‍රථමක සංඛ්‍යා නෙමෙයි මේකත් ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි 2 3 5 7 කියන්නේ ප්‍රථමක සංඛ්‍යා හරිනේ හරි දැන් පුතේ ඔයා දන්නවා ප්‍රථමක සංඛ්‍යා චුට්ටක් මේ බලන්න මේ 2 3 5 7 කියන්නේ ප්‍රථමක සංඛ්‍යා හරි දැන් ඔයාට කියන්නේ මේක ප්‍රථමක සංඛ්‍යාවල ගුණිත ලෙස ලියන්නනේ නේද ප්‍රථමක සංඛ්‍යාවල ගුණිත ලෙස ලියන්නනේ නේද නේද හරි මේ කරන්නේ 8 වසරේ පොතේ ටික ඈ හරි අපිට තියෙන්නේ පුතේ මේක අරන් ඉස්සරාම පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2 පුතේ දෙකෙන් බෙදන්න 20ට 2 වගේ 20ට 2 වගේ 20ට 2 වගේ 10යි ආයෙත් බෙදන්න පුළුවන් තරම් දෙකෙන් බෙදන්න ආයෙත් බෙදන්න දෙකෙන් බෙදෙනවා නම් බෙදන්න දෙන්න 2 10 දෙකෙන් බෙදුවොත් කීයද 5යි දැන් බලන්න 5 දෙකෙන් බෙදෙන්නේ නැහැ පහ දෙකෙන් බෙදෙන්නේ නැහැ පහ දෙකෙන් බෙදෙන්නේ නැහැ පහ දෙකෙන් බෙදෙන්නේ නැත්නම් ඊළඟට තුනෙන් බෙදෙන්නේ නැහැ නේ පුතේ ඊළඟට බෙදන්නේ කියන්නේ එහෙනම් පහයි එහෙනම් මේක පහෙන් බෙදනවා පහට පහේ වගේද පුතේ එකයි අන්න එක වුණාම නතර කරන්න එහෙනම් පුතේ 20 කියන එක ලියන්න පුළුවන් එක වැඩක් නැහැ නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වර මේ මේ ටික වැඩි කරන්න බලන්න කොහොඳට එකෙන් වැඩි කරාට වෙනසක් වෙන්නේ නැහැ නේ එකෙන් වැඩි කරාට වෙනසක් වෙන්නේ නැහැ නිසා එකෙන් වැඩි ගන්න ඕනේ නැහැ කොහොමත් එක ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 5 පුතේ බලන්න ඇත්තරම දෙවරක් දෙක කීයද ඇත්තරම දෙවරක් දෙක කීයද ඇත්තරම දෙවරක් දෙක කීයද දෙවරක් දෙක 4යි 4 + 5 20යි නේ එනවනේ උත්තරේ නේද එහෙනම් මේක ලියන්න පුළුවන් ඕනනම් අපි මාරු කරලා ලියා ගන්න පුළුවන් 5 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 මේක යටේ ඉඳන් ලියනවනම් හොඳයි පහ වැඩි කිරීම දෙක වැඩි ඒක කොහොම ලියවත් ප්‍රශ්නයක් නැහැ දැන් මේක ලියන්න පුළුවන් පුතේ පහ වැඩි කිරීම දෙකේ කියද දෙවෙනි බලය ඕනනම් මේක ලියුව හැකි පහේ පළවෙනි බලය වැඩි කිරීම දෙකේ දෙවෙනි බලය කියලා බලන්න තේරිච්චයි මේ පහ කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් දෙක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් පාදය ප්‍රථමක සංඛ්‍යාවන බලවල ගුණිත පාදය ප්‍රථමක සංඛ්‍යා යට තියෙනක ප්‍රථමක සංඛ්‍යාවන බලවල ගුණිත ලෙස ලියලා තියෙනවා තේරුණාද තේරුණාද හරි අපි මේක හදමු එහෙනම් මේක හදමු මේ බලන්න 48 ගන්න පුතේ කියඳ බෙදන්න ඉස්සරහම කියඳ බෙදන්න ඉස්සරහම ඔයාලා කියන්න ඔයාලා කියන්න ඔයාලා කියන්න කියඳ බෙදන්න ඉස්සරහම දෙකෙන් හරි කීයද උත්තරේ 48 දෙකෙන් බෙදුනොත් ඔයාලා කියන්න මම නෙමේ හදන්න 24යි අන්න හරි ආයෙත් දෙකෙන් බෙදෙන නිසා දෙකෙන් බෙදන්න කීයද පුතේ 12යි ආයෙත් දෙකෙන් බෙදෙන නිසා දෙකෙන් බෙදන්න කීයද පුතේ 6යි ආයෙත් දෙකෙන් බෙදෙන නිසා දෙකෙන් බෙදන්න කීයද පුතේ 3යි ආයෙ දෙකෙන් බෙදෙන්නේ දැන් බෙදෙන්නේ 3ෙන් එහෙනම් 3ෙන් බෙදන්න අඩුම එකෙන් බෙදන්න ඕනේ දෙකෙන් බෙදෙන්නේ නැත්නම් ඊළඟට ඉන්නේ 3ෙන් 3ෙන් බෙදන්න බලන්න හරි 3ට 3 ඒවා 1යි වැඩේ ඉවරයි එහෙනම් පුතේ මේක ලියන්න පුළුවන් කීයද 48 කියන්නේ ලියන්න පුළුවන් කොහමද මෙන්න මෙයා වැඩි කරන්න බලන්න එනවාද කියලා 3 වැඩි කිරීම 2 4ක් තියෙනවනේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 ඕනනම් බලන්න 3 වරක් 2 6යි 6 වරක් 2 12යි 12 වරක් 2 24යි 24 ඒවා දෙකක් 48යි ලස්සනට එනවා එහෙනම් මේක ලිව්ව හැකි පුතේ 3 1යි වැඩි කිරීම 2 4යි කියලා බලන්න 3 මේක ලියන්නේ කොහොමද අපිට ලියන්න කියන්නේ ඉස්සරහ බලන්න පහක් දැක්වෙන එක් එක් සංඛ්‍යා පාද ප්‍රථමක සංඛ්‍යා වූ බලවල ගුණිතයන්සේ ලියන්න හරි බලවල ගුණිතයන් ලේ කියන්නේ මේ බලයක්නේ
මේ බලයක් එතන මේ බලවල ගුණිතයක් මේ බලයක් මේ බලයක් මේ බලවල ගුණිතයක් හරි 3 ප්‍රථමකයි 2 ප්‍රථමකයි එහෙනම් වැඩේ හරි 100 100 ගම 100 පුතේ කියඳ බෙදන්නේ දෙකකින් අර කීයද 50යි කියඳ බෙදන්නේ දෙකකින් කීයද 25යි දෙකෙන් බෙදෙන්නේ නැහැ දෙකෙන් බෙදෙන්නේ නැහැ දෙකෙන් බෙදෙන්නේ නැත්තම් තුනෙන් බලනවා ඊළඟට බලන්න තුනෙන් තුනෙන් බෙදෙන්නේ නැහැ 25 එහෙනම් පහෙන් එහෙනම් පහෙන් බෙදනවා පහයි පහ බෙදෙන්නේ නැහැ ඉතින් පහෙන්නේ එකයි එහෙනම් පුතේ 100 කියන එක ලියන්න පුළුවන් මෙන්න මේ ටික ගුණ කරලා ඔයා උඩ ඉඳන් යටට හෝ යටි ඉඳන් උඩට ලියන්න දෙක වැඩි කිරීම පහ වැඩි කිරීම පහ එහෙනම් දෙක වැඩි කිරීම දෙක කියන එක දෙකේ දෙකයි වැඩි කිරීම පහ කියන එක පහේ දෙකයි ප්‍රථමක සංඛ්‍යාවල බලවල ගුණිත මට පුළුවන් යම් කාලයක් ඔයාලට මේ වැඩේ කරනවා හරි ඔයාලා ගොඩ යන්න මේ කාලය තුල හරි එහෙනම් 144 ලොකු දෙයක් මේ කරන්න කාටවත් කරන්න බෑ ළමයි මේ වැඩේ කරන්න බෑ ඉනම් මේ මිනිස්සු කරන් නැතු ඉන්නේ IT maths english science වගේ දේවල් එක ගුරුවරයෙකුට උගන්වන්න බෑ වා හොයලා බලන්න ඒ තැනට උගන්වන්න පුළුවන් තරමට එහෙලා ඉගෙනගෙන නැහැ මට පුළුවන් හරි ඒක නෙමෙයි කරලා පෙන්නන්නේ පොතක් පතක් බලන්නේ මේනි උගන්වන්නේ ඒකයි කරලා පෙන්නන්නේ IT තමයි මම මේනි උගන්වන්නේ පුතේ IT උගන්වනවාද කියලා අහනවා චූටි ළමයි IT තමයි මේන් මගේ A level subject එක IT මම මේ කරන්නේ ඔයාලා වෙනුවෙන් සර්විස් එකක් නැත්තම් මේක කවුරුත් කරන්න නැතුව ඉඳීද කරන්න පුළුවන් නම් තනි පුද්ගලයෙක්ට මේක කරන්න පුළුවන් නම් මේ ලෝකේ මිනිස්සු කරන්න නැතුව ඉඳීද කරනවා ළමයි කරනවා මේ වෙලාවේ කරනවා හරි 147 පුතේ බෙදමු හරි මාත් එක්ක බෙදන්න දෙකෙන් බෙදනවනේ කීයද උත්තරේ දෙකෙන් බෙදුනොත් 14ට 2යි පුතේ 72යිනේ නේ මේකත් දෙකෙන් බෙදමු කීයද 36යිනේ නේ ඊළඟට මේකත් දෙකෙන් බෙදමු 18යිනේ මේකත් දෙකෙන් බෙදමු 9යිනේ 9ක් දෙකෙන් බෙදමු දෙකෙන් බෑනේ 9 එනම් කීයද බෙදන්න 3 3ෙන් බෙදමු 3යිනේ 3ක් 3ෙන් බෙදමු 1යිනේ වැඩේ හරි එන පුතේ යටි ලියන්නා 144 කියන එක ලිව්ව හැකි කියද දෙකේ හතරක් තියෙනවා දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම තුන කියලා එහෙනම් දෙකේ හතර වැඩි කිරීම තුනේ දෙක බලන්න මේ හතරම හරියයි බලන්න මේ හතරම හරියයි අපිට මේ පාඩමට දවස් දෙකක් වගේ යයි හිමීටනේ කරන්නේ නේ හිමීටනේ කරන්නේ ලස්සනට කරන්න බෑනේ බොරුවට කරන්න බෑනේ පාඩමක් ලස්සනට කරලා ඉවර වෙද්දී වාට ප්‍රශ්නය කරලා ඉවර පුළුවන් වාට ඕ විභාගෙට යන ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕන හරිනේ මේ හතරම හරියන්න ඕනේ පුතේ මේ දැන් ප්‍රශ්නේ කියන්නේ හොඳට බලාගන්න පාද ප්‍රථමක සංඛ්‍යා වූ පාද ප්‍රථමක සංඛ්‍යා වූ මට කියන්නේ මේ හැම එකම පාද ප්‍රථමක සංඛ්‍යා නේද ඔව් පාද ප්‍රථමක සංඛ්‍යා වූ බල මේක බලයක් මේක බලයක් මේක බලයක් මේක බලයක් මේක බලයක් මේක බලයක් බලවල ගුණිත 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 හරි ලේසි රයිට් හරි රයිට් අපි යනවා පුතේ ඊළඟ එකට අභ්‍යාස මාලාව ඉවර කරමු මේ මුල් මුල් පාඩම් වල අභ්‍යාස මාලාට ඉවර කරමු ඈ හරි ඔන්න කියනවා පුතේ හතර වෙනි එක එක ලේසි නේ හතර වෙනි එක ලේසි හතර වෙනි එක ලේසි මේක YouTube දානවා YouTube දැම්මහම හරි ඔයාලා එක වීඩියෝ එක මොනවා හරි ලියා ගන්න බැරි කරුණු තිබ්බොත් වීඩියෝ එක post කරලා ලියා ගන්න අනිවාර්යයෙන්ම YouTube එකට යන්න මම YouTube එක දාන්නම් දැම්මම link එකකින් හරි පුතේ මම YouTube එක දානවා ඔයාලා එක YouTube එකට log වෙලා දැම්ම හරි ගමන් නැහැ
සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න ඒක මම කියන වට නෙමෙයි ඔයාට පාඩම් බලා ගන්න පුළුවන් ඈ right ඔන්න පුතේ channel එක දැම්මා මගේ හරි ඔන්න දැම්මා ඔක subscribe කරලා තියාගන්න නැත්නම් ධනුෂ්ක රවිශාන් කියලා YouTube එකේ search කරන්න විශේෂයෙන් වැඩිපුර A level ඒවා තියෙන්නේ නමුත් මේ videos ටිකත් මම ඒකෙම දාන වෙන channel එකක් හදලා දාන්නේ නැහැ හරි අපි යනවා ඊළඟ එකට බලන්න පුතේ හතරවෙනි ප්‍රශ්නේ ඒ කියන්නේ අභ්‍යාස මාලාවේ හතරවෙනි ප්‍රශ්නේ රැට හතර 64 පළවෙනි එකේදි කියනවා පුතේ පාදයේ දෙකෙන් ලියන්නලු පාදයේ දෙකෙන් ලියන්නලු දෙවෙනි එක ලියනවා පාදයේ හතර වූ විදිහට ලියන්නලු තුන්වෙනි එකේ කියනවා පාදයේ අට වූ විදිහට ලියන්නලු හරි පුතේ ඒක නම් ලේසි නේද ඈ ඒක නම් ලේසි නේද ඒ කියන්නේ සමහර සංඛ්‍යා තියෙනවා විවිධ විවිධ පාදවල බල ලෙස ලියන්න පුළුවන් ඒකට හොඳම උදාහරණය තමයි 64 දැන් 64 කියන එක පුතේ ඔයා බලන්න 64 කියන එක ලියන්න පුළුවන් දෙක වැඩි කිරීම කීයේ කියලාද දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම බලන්නකො දෙවරක් දෙක 4යි 4වරක් දෙක 8 8වරක් දෙක 16යි 16වරක් දෙක 32යි 32ව දෙකක් අන්න 64 වෙනවනේ ඒ කියන්නේ 64 කියන එක ලියන්න පුළුවන් පුතේ දෙකේ की पादे देखा वैन विधिर लिया ना देखे की वैनी बाले की ऐला देखा की पारक वैडी कर रहा मध हैटा हातरा इन्ने इकाई देखाई तुनाया तराई पाया है आये नेद ये ना हातरा की पारक वैडी कर रहा मध हातरा वैडी करी महातर हातरा वाला कतरा दासे आये दासे वाला हातरा बुदे हैटा हातरा इन्ना वाने ये ना हातरा की पारक वैडी कर ला द हैटा हातरा गांडा पुलुवां හතරේ තුන්වෙනි බලය තමයි 64 හරි එහෙනම් 8 නම් 8 වරක් 8 කෙලින්ම 64 එනවා එහෙනම් 8 ේ දෙවෙනි බලය තමයි දර්ශ මේ බලය වෙන්න ඕනේ එහෙනම් 64 කියන එක පුතේ 2 ේ 6 වෙනි බලය කියලා ලියන්නත් පුළුවන් 64 කියන එක පුතේ 4 ේ තුන්වෙනි බලය කියලා ලියන්නත් පුළුවන් 64 කියන එක පුතේ 8 ේ දෙවෙනි බලය කියලා ලියන්නත් පුළුවන්. පාදයේ 2යි දර්ශකයේ 4යි. පාදයේ 4යි දර්ශකයේ 3යි. පාදයේ 8යි දර්ශකයේ 2යි. පුතේ තේරුණාද? වැඩේ තේරුණාද? හ්ම්? තේරුණාද? එහෙනම් ඔන්න සම්පූර්ණ අභ්‍යාස මාලාව ඉවරයි. සම්පූර්ණ අභ්‍යාස මාලාව ඉවරයි. හරි. අපි යමු ඊළඟ සිද්ධාන්තයට. මම හිතනවා ළමයි හොඳට තේරෙන්න ඇති කියලා. ඉතින් මන් දන්නේ නැහැ. මම මේ වසර පහකට පස්සේ ගණිත උගන්වන්නේ. හරි. ආසා හිතුණා උගන්වන්නද? මගේ ආත්ම තෘප්තිය සඳහා මම උගන්වනවා එකයි වෙන්නේ. හරි ආත්ම තෘප්තිය සඳහා මම ඔයාලා වෙන උගන්වනවා. හරි. එතකොට මම හිතනවා යමක් ඔයාලට ලැබෙන්න ඇති කියලා. හරි. හරි. රයිට්. රයිට් පුතේ. හරි ඊළඟට අපි යනවා ඊළඟ වැඩේට පුතේ ලියාගන්න මාතෘකාව ගුණිතයක බලයක් බලවල ගුණිතයක් සෙලවීම මොකද පුතේ ගුණිතයක බලයක්
බලවල ගුණිතයක්සේ ලිවීම හොඳට මතක තියාගන්න. හරි. මොකද පුතේ? ගුණිතයක බලයක් බලවල ගුණිතයක්සේ ලිවීම. අපි ඉස්සරහම ඔළුවට දාගන්න ඕනේ පුතේ. මොකද්ද මේ ගුණිතයක බලයක් කියන්නේ? මොකද්ද මේ බලවල ගුණිතයක් කියන්නේ? හරි. උදාහරණ අපි චුට්ටක් ගමු. උදාහරණයක් ගමු වගුවක් ගහලා. ලස්සනට. මම මේ වගුවේ මෙතන දානවා පුතේ ගුණිතයක බල. මම මෙතන දානවා පුතේ මේ මේ බලවල ගුණිත. හරි උදාහරණයක් බලන්න. උදාහරණයක් බලන්න. දෙක වැඩි කිරීම තුන කියන්නේ මොකද්ද කියන්නකෝ. දෙක වැඩි කිරීම තුන කියන්නේ මොකද්ද කියන්න මට. දෙක වැඩි කිරීම තුන කියන්නේ මොකද්ද කියන්න මට. දෙක වැඩි කිරීම තුන කියන්නේ මොකද්ද පුතේ? ගුණිතයක්නේ. දෙක වැඩි කිරීම තුන කියන්නේ පුතේ ගුණිතයක්. පිළිගන්නවද? දෙක වැඩි කිරීම තුන කියන්නේ පුතේ ගුණිතයක්. පිළිගන්නවද? පිළිගන්න එපා. ඉතින් පිළිගන්න නැත්නම් ඉතින් ගණන් ඉගෙන ගන්න එපා. ගුණිතයක්. එහෙනම් වරහණක් දාලා මෙතන මම මොකක් කරලා ලිව්වා කියලා හිතන්නකො. එහෙනම් දැන් මේ මොකද්ද තියෙන්නේ? ගුණිතයක බලයක්. අපි මේකට කියන්නේ පුතේ මොකද්ද? ගුණිතයක බලයක්. මේකට කියන්නේ මොකද්ද? හිතන්න දෙකේ තුනයි කියලා ලිව්වා කියලා. මේකට නිකම්ම කියන්නේ මොකද්ද? මේකට නිකම්ම කියන්නේ මොකද්ද? බලයක් කියලා. හරි. හැබැයි මෙතන තියෙන්නේ නිකම්ම බලයක් නෙමෙයි. ගුණිතයක බලයක්. ඇයි පුතේ මේ වරහන දැම්මේ? ඇයි පුතේ මේ වරහන දැම්මේ? මේ වරහන දැම්මේ මේ තුන කියන කෙනා දෙන්නටම අයිති. තුන කියන කෙනා දෙන්නටම අයිති. පැහැදිලිද කියන එක? හරි. මෙන්න මේ වගේ ලිව්වොත් මේ වගේ එකකට කියනවා පුතේ ගුණිතයක බලයක් කියලා. මොකද්ද කියන්නේ? ගුණිතයක බලයක්. හරි. අපි තව එකක් ලියමු. හතර වැඩි කිරීම දෙක. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මොකද්ද? ගුණිතයක්. මෙහෙම වරහනක් දාලා මම මොකක් හරි සංඛ්‍යාවක් දාලා තිබ්බොත් මේකට කියනවා පුතේ ගුණිතයක බලයක්. ගුණිතයක බලයක්. හරි. ඔහොම තියෙන්න පුළුවන්. ඕනතරම් සංඛ්‍යා තියෙන මේ දර්ශකවල ගුණිතයක බලයක් ලියන විදිහ. හරි. පැහැදිලි? මේ බලන්න. x වැඩි කිරීම y එකයි. මේ x වැඩි කිරීම y කියන්නේ මොකද්ද පුතේ? x වැඩි කිරීම y කියන්නේ මොකද්ද පුතේ? x ගේයි y ගේයි ගුණිතය. ගුණිතය. එහෙනම් ඒ ගුණිතයේ දෙකේ බලය මෙහෙමයි ලියන්නේ. එහෙනම් මෙන්න මේ වගේ ඒවට කියනවා අපි මොනවල බල කියලාද? මොනවල බල කියලාද? ගුණිතයක බල කියලා. බලන්න මේක තේරිච්චා? ඒ ලියන විදිහ ගුණිතයක බලයක් කියන එකේ තියෙන ගුණිතයක් තියෙනවා, වරහණක් දාලා උඩින් දාලා තියෙනවා මොකක් හරි සංඛ්‍යාවක්. ගුණිතයක බලයක්. හරි. පුතේ මෙන්න මේ වගේ ඒවට කියනවා බලවල ගුණිත කියලා. මේ බලන්න. දැන් මට කියන්න මේක මොකද්ද? දෙකේ තුන කියන්නේ මොකද්ද? දෙකේ තුන විතරක් ගත්තොත් මොකද්ද? බලයක්. තුනේ තුන විතරක් ගත්තොත් මොකද්ද? බලයක්. එහෙනම් මෙතන තියෙන්නේ බල දෙකක ගුණිතයක්. තේරුණාද? තේරුණාද? මේකට කියන්නේ පුතේ ගුණිතයක බලයක්. මේකට කියන්නේ පුතේ බලවල ගුණිතයක්. හරි. දැන් මේ බලන්න. හතරේ තුන වැඩි කිරීම දෙකේ තුන. හරි. මට කියන්න මේ තියෙන්නේ ගුණිතයක බලයක්ද බලවල ගුණිතයක්ද? ගුණිතයක බලයක්ද බලවල ගුණිතයක්ද? මේ තියෙන්නේ ගුණිතයක බලයක්ද බලවල ගුණිතයක්ද? පුතේ මේ තියෙන්නේ බලයක් බලයක් බලවල ගුණිතයක් බලවල ගුණිතයක්. හරි. මේ බලන්න. මේ මොකද්ද තියෙන්නේ? ගුණිතයක බලයක්ද බලවල ගුණිතයක්ද? හොඳට බලන්න.
මේ තියෙන්නේ බලයක් මේ තියෙන්නේ බලයක් එහෙනම් තියෙන්නේ බලවල ගුණිතයක් බලවල ගුණිතයක් මෙතන තියෙන්නේ ගුණිතයක බලයක් ගුණිතයක බලයක් ගුණිතයක බලයක් ගුණිතයක බලයක් බලවල ගුණිතයක් බලවල ගුණිතයක් ගුණිතයක බලයක් තේරුම් ගන්න ඔය දේ තේරුණාද එහෙනම් අපි ඉස්සරහම ඔන්න ගත්ත පුතේ ගුණිතයක බල අපි හඳුනා ගත්තා බලවල ගුණිත අපි හඳුනා ගත්තා හරි ඊට පස්සේ මේක අපි කතා කරමු ඉස්සරහම ගුණිතයක බලයක් බලවල ගුණිතයක් සේ ලිවීමට කලින් අපි දැනගන්න බෑ මොනවද ගුණිතයක බලය කියන්නේ මොනවද බලවල ගුණිත කියන්නේ කියලා හරි ඔන්න අපි ඒක චුට්ටක් සාකච්ඡා කරා හරි මේ වගු යඳ ගන්න පුතේ පොතේ නෑ මේක වඩ තේරුම් ගන්න මම දුන්න දෙයක් මේක ටග්ගල් යන පුතේ අපිට සෑහෙන කොටසක් ඉවර කරන්න පුළුවන් වෙයි හරි චූටි කොටසක් ලබන සතියේට ඉතුරු වෙයි ලබන සතියෙන් අපිට මේ පාඩම දවස් දෙකෙන් ඉවර කරන්න පුළුවන් මේකට කාලච්ඡේද කීයක් දීලා තියෙනවද දන්නේ නැහැ කාලච්ඡේද අපි බලන්න ඕනේ නැහැ අපි තීරෙන්න කරන දේ ඉගෙන ගමු හරි පුතේ දැන් හොඳට බලන්න लियांडर स्पीड विंडो ने वाला लियांडर स्पीड विंडो ने पुत्र बालांडे मामा गान्ना वाह जहाँ पे मात्र काम मुकद गुनिते एक बालयाप बालेवल गुनिते एक सेल भी में पुत्र में देंगो आराधन ना वाह एक्स के अभी संख्या वाम गम देखे तुन किएने का अपिटा लिया अंड पुलवां को हम द देखे तुन किएने का अपिटा लिया अंड पुलवां को हम द देखा वैडी कीरीम देखा किया ला एक बार दान ना वानी हरी ये तो कोटा एक्स के देवनी बाले एको हम द लिया अंड पुलवां एक्स वैडी कीरीम एक्स किया ला ने है ना मैं बालंड लाबुगे डी वारगे एको हम द लिया अंड पुलवां मले तुंगी बाले बोलवा ओने का माले तुंगी नी बाले कौन लिया ने बोला कौन लिया ने बोला माले वैडी गिरीमा माले वैडी गिरीमा माले नहीं माले पास्से नी बाले माले पहाने में माले पास्से नी बाले माले पहाड़ क्या ने मैंने देखा नहीं माले वैडी गिरीमा माले वैडी गिरीमा माले वैडी गिरीमा माले वैडी गिरीमा माले इन्हें मैं लिया ने बोला මම ගන්නවා පුතේ දෙක වැඩි කිරීම තුනේ දෙවෙනි බලය හරි මට කියන්න මේ තියෙන්නේ මොකද්ද ගුණිතයක බලයක්ද බලවල ගුණිතයක්ද මට කියන්න පුතේ මේ තියෙන්නේ ගුණිතයක බලයක්ද උත්තරේ නෙමෙයි මට ඕනේ උත්තරේ නෙමෙයි මට ඕනේ මේ තියෙන්නේ ගුණිතයක බලයක්ද බලවල ගුණිතයක්ද ගුණිතයක බලයක් ගුණිතයක බලයක් මේකේ බලයක් හරි එහෙනම් මේක ලියන්න පුළුවන් පුතේ දෙක වැඩි කිරීම 3 වාරයක් දෙක වැඩි කිරීම 3 පිළිගන්නවද පිළි දැන් x ගේ දෙවෙනි බලය තිබ්බොත් x වැඩි කිරීම x කියලා ලිව්ව හැකිනේ
එහෙනම් මෙතන ඕන දෙයක් මොකක් වුණා නේ ලබු ගෙඩියක් වුණත් කමක් නැහැ පොල් ගෙඩියක් වුණත් කමක් නැහැ ගස් ලබු ගෙඩියක් වුණත් කමක් නැහැ කෙසෙල් ගෙඩියක් වුණත් කමක් නැහැ මෙතන තියෙන එකේ වර්ගය කියන්නේ මෙතන තියෙන එක වැඩි කිරීම මෙතන තියෙන එක තේරුණාද තේරුණාද හරි තේරුණා නේ තේරුණාද නැද්ද තේරුණාද නැද්ද හරි ළමයි මේ ගුණ මේ වරහන් තියෙද්දි මේ වරහන ඉවත් කරන්න පුළුවන් මෙතනත් වරහණක් මෙතනත් වරහණන්නේ හැම එකම ගුණිතනම් වරහන් අයින් කරලා දාන්න පුළුවන් එහෙනම් මේක ලියන්න පුළුවන් දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම දෙක වැඩි කිරීම තුන කියලා තේරුණාද තේරුණාද එහෙනම් මේ පැත්තේ මම හදාගෙන ඉන්නේ දෙක වැඩි කිරීම තුනේ වර්ගය ඒක මම ලියනවා මේක වැඩි කිරීම මේක කියලා එතකොට වරහණ ඉවත් කරාම මෙහෙම එනවා හරි දැන් පුතේ මම මේ චුට්ටක් එක જાතියේ පද ළඟට ගන්නවා එහෙනම් මෙතන දෙකනේ දෙක වැඩි කිරීම මේ දෙක මෙතන දෙක වැඩි කිරීම තුන මෙතනින් දාලා තුන මෙතනින් දානවා මේ තාම මම හදන්නේ දෙක වැඩි කිරීම තුනේ වර්ගය තමයි මේ සුළු කරන් එන්නේ. හරි. පුතේ බලන්න දැන් දෙක වැඩි කිරීම දෙක කියන එක වෙනුවට මට දර්ශක විදියට මොකද්ද ලියන්න පුළුවන්? දෙක වැඩි කිරීම දෙක කියන එක මට දර්ශක විදියට මොකද්ද ලියන්න පුළුවන්? දර්ශක විදියට ලියන්න පුළුවන් පුතේ කීයද? දෙකේ දෙවෙනි බලය. වැඩි කිරීම තුන කියන එක වෙනුවට මොකද්ද ලියන්න පුළුවන්? තුනේ දෙවෙනි බලය තුනේ දෙවෙනි බලය හරි දෙකේ වර්ගය තුනේ වර්ගය එහෙනම් පුතේ මේ මන් සුළු කරන් ආවේ දෙක වැඩි කිරීම තුනේ වර්ගය නේද එහෙනම් මතක තියාගන්න දෙක වැඩි කිරීම තුනේ වර්ගය සමාන වෙනවා දෙකේ වර්ගය වැඩි කිරීම තුනේ වර්ගයට එකපාර ලියන්න පුළුවන් වෙන්න ඕනේ මෙතනින් පස්සේ හරි මේ බලන්න ගුණිතයක බලයක් අපිට එකපාර ලියන්න පුළුවන් බලවල ගුණිතයක් ලෙස මම ඔයාට මේක කරද්දිම මම කිව්වා නේද මතකද මොකද්ද මේ දෙක කියන එක දෙකටත් අයිති කාටත් අයිතිද තුනටත් අයිති එහෙනම් මේක එකපාර ලියන්න පුළුවන් පුතේ දෙක වැඩි කිරීම තුනේ වර්ගය කියන එක එකපාර මෙහෙම හදහද ඉන්න ඕනේ නැහැ මෙතනින් එහාට එකපාර ලියුව හැකි අපිට දෙකෙත් වර්ගය තුනෙත් වර්ගය කියලා ඕන්නම් සුළු කරලා බලන්න දෙක වැඩි කිරීම තුන කීයද පුතේ දෙක වැඩි කිරීම තුන කීයද මේක එනවද කියලා බලන්න දෙක වැඩි කිරීම තුන කීයද දෙක වැඩි කිරීම තුන කීයද සුළු කරන්න වරහන ඇතුළ දෙවරක් තුන 6යි 6 වර්ගය කීයද දෙවරක් තුන 6යි 6 වර්ගය කීයද උත්තර ගන්න දරුවෝ ඔයාලා දෙවරක් තුන 6යි 6 වර්ගය 6 වරක් 6 36යි හරි මෙතන බලන්න දෙකේ දෙවෙනි බලය කීයද දෙකේ දෙවෙනි බලය කීයද देखे देवनी बाले की हाथर आई तूने देवनी बाले की तूने देवनी बाले की नवे आई हाथर और आँख नमे की हाथर और आँख नमे की तीस है ये ना वनेर ये ना मेहमान लिया ना बोलो अरे ये ना अंग ओकात लिया गंड दम्मट में कर किया नुत्तर यक में एक्स वैडी क्रीम वाई गे वर्गे मटल लिया ना बोलो अंग कोहमद लिया ना बोलो वाला ही तल गया ගුණිතයක බලයක් බලවල ගුණිතයක් සේක පාරලියුව හැකි මේක සුළු කරොත් ළමයි ඇත්තටම මොකද වෙන්නේ x ගේ මේක ලියන්න වෙන්නේ x වැඩි කිරීම y වාරයක් x වැඩි කිරීම y කියලා. ඔහොම ලියන්න ඕනේ නැහැ අතින් පස්සේ. හරි? මෙතනත් ඕනනම් ගුණිතේ. එතකොට මට මේකේ වරහන් අයින් කර හැකි ඔක්කොම ගුණිත නිසා x වැඩි කිරීම y වැඩි කිරීම x වැඩි කිරීම y. හරි? එතකොට එක ළඟ පද එක සජාතිය පද එක ළඟට ගන්නවා. එක ජාතිය පද x වැඩි කිරීම x වැඩි කිරීම y වැඩි කිරීම y. එනා x වැඩි කිරීම x කියන්නේ පුතේ x වර්ගය වැඩි කිරීම y පැහැදිලි නේද x වැඩි කිරීම x කියන්නේ x ගේ වර්ගය වැඩි කිරීම y y වැඩි කිරීම y කියන්නේ y ගේ වර්ගය ඒ කියන්නේ පුතේ මෙච්චර හද හද ඉන්න ඕනේ නැහැ දැන් අපිට මේ දර්ශක වලින් එකපාර ලියන්න පුළුවන් x වැඩි කිරීම y ගේ වර්ගය සමානයි මේ x ට අයිති මෙයාව වැඩි කිරීම මේ වයිට් අයිති මෙයාව වරහන අයින් කරොත් මේ දෙක දෙන්නට මාරු කරලා දෙන්න ඕනේ වැඩේ පැහැදිලිද පැහැදිලිද එහෙනම් මේකට උත්තරයක් කියන්න 3 වැඩි කිරීම x ගේ වර්ගය කොහොමද ලියන්න පුළුවන් 3 වැඩි කිරීම x ගේ වර්ගය කොහොමද ලියන්න පුළුවන් එකපාර ලියමු දැන් එකපාර 3ත් වර්ගය x get වර්ගය එහෙනම් මේක ලියන්න පුළුවන් 3 වර්ගය වැඩි කිරීම x වර්ගය
තුනේ වර්ගය වැඩි කිදිම x වර්ගය මේ අපි කරේ ළමයි මේ බලන්න ගුණිතයක බලයක් බලවල ගුණිතයක් සේලිව්වා ගුණිතයක බලයක් බලවල ගුණිතයක් සේලිව්වා ගුණිතයක බලයක් බලවල ගුණිතයක් සේලිව්වා හරිද පුතේ හරි නේද තේරුණාද එහෙනම් ගුණිතයක බලයක් බලවල ගුණිතයක් සේලිනවා කියන්නේ මේකට හරිනේ ටග්ගල් ලියාගන්න ටග්ගල් ලියාගන්න ටග්ගල් ලියාගන්න ලියාගන්නේ ටග්ගල් ලියාගන්න तगलियाे हरि उदाहरण क्लियम मेटिक हरियट गंड मे अटवसरे पैक दिब्बा मे मुल पाड़ इवरक दिब्बे लबन सत्य इवरक हेबाइंडिबा अभी अलूद गणी उत्ते अभ्यास माला मत डबल सती इवर करना मे पाड़ इक दवसंग बेरी तरह पाड़ी हिमी तक अंडे वाला चूटी लबाई चूटी दरुणी वाला तक असन अंड पे मी गमन हर वाला अंगिल मल अट अद हवस तुने पहावेन का विद्यासागे पांती है ना साइंस क्लास से का एक अतिने हाया हाथावासर वाला दारु आंटा एक अमाता करना ना मुनाहरी वैरी विस्तर ओढ़ना मगे दुर्गता नांके मामा इस राधे अम्मा ने वीडियो के एक अत साक्षात में बोलने का दिन डे मम्मी पे तिंग आयदान नंग ओढ़ना व्हाट्सएप मैसेज जेकिंग गन्नो ना होता है WhatsApp message එකක් දාලා ඒ හරහා තොරතුරු ගන්නව නම් හොඳයි. Right. හරිනේ පුතේ. අටවසරට වෙනම class එකක් දානවා. මේ මේ ලබන මාසේ අපි මේ සාමාන්‍ය විදිහට යනවා. මේ අටවසරෙදි ගුවන්න්නේ කොහොමද? 8 9 වෙනම බෙදනවා ඉස්සරහට. හරි? මාසයක් කරලා. पुते साइंस क्लास तीन की अद हवस तीन पुते खवाद दिबे मत मतकने हरिगे अद हवस काल सटन मंगिदा दुनि पोस्ट के दम्मनी अद सिकुरादने अद सिकुरादने अद सिकुराद ने सॉरी अद सौंदर सौंदर सांधुदा तीन पुते हयवसर हतवसर हवस तुणीन पहावेन का ඔක්කොම එන්නකෝ වලත් එන්නකෝ ඊට පස්සේ බදාදා තියෙනවා බදාදා නේද අපි අනිත් දවසේ දැම්මේ බදාදා නිපුතේ නේද බදාදා තියෙනවා 3 ඉඳන් 5 වෙනකම් බදාදා තියෙනවා 3 ඉඳන් 5 වෙනකම් 8 වසර සහ 9 වසර එතකොට අද හවස තියෙන්නේ 6 7 වසර අද හවස තියෙන්නේ 6 වසර සහ 7 වසර බදාදා තියෙන්නේ 8 වසර සහ 9 වසර හරිනේ මේ නම්බරේට මැසේජ් එකක් දාලා ඔයාලගේ group link ඒව මේව ගන්න මෙතන මැසේජ් කරන්න එපා මට මේ lesson එක ලස්සනට කරන්න ඕන හරිනේ right පුතේ අපි උදාහරණ ටිකක් ගමු දැන් මේක තේරුම් ගන්න tag ගාලවලා හිතලා ලියන්න ෂණිකව හිතලා ලියන්න ෂණිකව හිතලා ලියන්න හරි මෙන්න මේවට උත්තර දෙන්න පුතේ නෑ පුතේ අද ඉදිරි දින මේ අපි ෆ්‍රී කරනවනේ මේ ෆ්‍රී කරන හැම එකක්ම
මේ දාලා තියෙන link එකෙන් මෙන්න මේ link එක save කරලා තියාගන්න ෆ්‍රී කරන හැම අපි මේ මාසේ ෆ්‍රී නේ කරන්නේ ලබන මාසෙත් සතියක් යනකම් අපි ෆ්‍රී කරන්නේ හරි විෂයන් තුනටම ඔයාලට ඔයාලා දන්නවනේ විෂයන් තුනටම ඔයාලට ගන්න මුදලක් තියෙනවා චූටි මුදලක් ගන්න විද්‍යාව ICT ගණිතය කියන විෂයන් තුනටම සුළු මුදලක් ගන්න රුපියල් ඔයාලගෙන් ගන්න මුදල මම කියලා තියෙන්නේ සෙමිනේ එකේ වීඩියෝ වල කියලා තියෙන්නේ මේකේ අපි කී කී දඟලන්න ඕනේ නැහනේ නේද එතකොට මේ තුනම අපි කරනවා ඒක ෆ්‍රී කරද්දී ඔයාලට ඔය අද දාලා තියෙන link එකෙන්ම තමයි එන්න ඕනේ ඈ රයිට් පැහැදිලි පුතේ ඔය වෙල් වට අරන් ඕනේ නැහැ උගන්න වෙලාවට අපි සබ්ජෙක්ට් එක කරමු රයිට් මේ බලන්න එන අපි ඩක් ගාලා ලියමු p q ගේ වර්ගය 3යි ab ගේ වර්ගය මේවා ලියන්න ඩක් ගාලා හරි xy ගේ තුන්වෙනි බලය 4යි pr ගේ වර්ගය හරි පුතේ මට හොඳට කියන්න මේවා ලියමු මේ මේ ටික ලියමු අපි හුරු වෙන්න මේ PQ කියන්නේ PQ කියලා ලියුවහම ගණිතයේදී ඕකේ අර්ථය මොකද්ද PQ කියන්නේ පුතේ P වැඩි කිරීම Q කියන එක ගණිතේ එගින PQ කියන එකේ අර්ථය ගණිතයේදී මේ දෙන්න අතර වැඩි කිරීමක් නැතත් මේකේ අර්ථය P වැඩි කිරීම Q කියන එක හරි 3යි AB කියලා ගණිතේ ලියලා තිබ්බොත් ඕකේ අර්ථය 3 වැඩි කිරීම A වැඩි කිරීම B කියන එක හරි xy ලියලා තිබ්බොත් ඕකේ අර්ථය x වැඩි කිරීම y කියන එක හරි 4යි pr කියලා ලියලා තිබ්බොත් ඕකේ අර්ථය 4 වැඩි කිරීම p වැඩි කිරීම r කියන එක ඒ කියන්නේ මේ තියෙන්නේ මොනවද නොකිය කියන්නේ ගුණිත මේ තියෙන්නේ ගුණිත මේ තියෙන්නේ ගුණිත මේ තියෙන්නේ ගුණිත එහෙනම් මේ තියෙන්නේ මොනවල බලද ගුණිතවල බල ගුණිතවල බල ගුණිතවල බල ගුණිතවල බල මේ තියෙන්නේ මොනවද එහෙනම් පුතේ මේ මේ PQ අතර තියෙන ගුණිතය ගුණිතයක බලයක් මේ මේව අතර තියෙන ගුණිත ගුණිතවල බල මේව අතර තියෙන ගුණිත ගුණිතවල බල මේව අතර තියෙන ගුණිත ගුණිතවල බල තේරුණාද එහෙනම් පුතේ මේක දැන් ගුණිතයක බලයක් බලවල ගුණිතයක් සේලියන දැන් අපිට පුළුවන් වෙන්නේ එකපාර එහෙනම් මේක ලියන්න පුළුවන් P ගෙත් වර්ගය වැඩි කිරීම Q ගෙත් වර්ගය කියලා ලියන්න මේ දෙක මෙයාටත් දෙනවා මෙයාටත් දෙනවා ඒ අතර තියෙන ගුණිතයක් නිසා මැදට ගුණිතය දානවා බලන්න තේරිච්ච අය මේක ලියන්න කොහොමද 3 වර්ගය වැඩි කිරීම A ගේ වර්ගය වැඩි කිරීම B ගේ වර්ගය මේ බලවල ගුණිත හරිනේ මේක ලියන්න කොහොමද මම දන්නවනේ X ගේ වර්ගය වැඩි කිරීම Y ගේ වර්ගය මේක ලියන්න කොහොමද 4 වර්ගය ආ මෙතන වර්ගය නෙමෙයි තුන්වෙනි බලය තුන්වෙනි බලය මෙතන 4 වර්ගය වැඩි කිරීම p ගේ වර්ගය වැඩි කිරීම r ගේ වර්ගය හරි ගුණිතයක බල බලවල ගුණිත සේලිවා තේරුණාද තේරුණා පුතේ ලියගන්න දැන් මේකේ අනිත් පැත්තත් අපිට පුළුවන් වෙන්න දෙපේ අනිත් පැත්ත ඒක චුට්ටක් අපි නෝට් එකක් දාගමු මොකද හරියට ඉගෙන ගන්න දෙපේ ඉගෙන ගන්න ඕන බොරුවට ඉගෙනගෙන බෑනේ නේද හරියට ඉගෙන ගන්න දෙපේ හරි එහෙනම් මේකේ අනිත් මාත්‍රකාවලියෙමු ටක් ගාලා හරි අනිත් මාත්‍රකාවලියෙමු ඒකත් කරාම අපිට අද නවත්තන්න පුළුවන් ඒක කරලා ඈ ඒක කරලා අපි නවත්තමු එතකොට ඉතුරු ටික අපිට ඊළඟ සතියේ මේ පාඩමේ සම්පූර්ණ ගණන් ටික ඔක්කොම හදලා අපිට ඉවර කරන්න පුළුවන් ඍණ බල කතා කරන්න දිනව ලබන සතියේ अत्र मे दर्शक नीति वगे अतो हरी ये नीति इसहाट नमे अवसर कील दिनो इकम पादे बल वेडिवन वीट दर्शक इकतुवे इकम पादे बल बेदन वीट दर्शक अडुवे ऋण दर्शक धन दर्शक किरीम संधा परस्परे गणु लबे बलेक बल अग्नि गुणितेक बल अग्नि मेदी वेन वेन मेव बल गुणवे उन्न वगे नीति टिकतो ඕනම සංඛ්‍යාවක බිඳුවනි බලය එකට සමාන වේ කියලා නීති වගේක් තියෙනවා. ඒක පුතේ අපි සාමාන්‍ය මෙතන එහෙම නීති හැටියට ගණන් නැහැ. ඔයාලට පොඩ්ඩක් ගණන් වලින් අර 8 වසර නොලෙජ් එක දෙන්නේ. 9 වසරදී නීතිත් එක්ක හරියට ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් මේකේ අනිත් පැත්ත. අනිත් පැත්ත කිව්වේ. ගුණිතයක බලයක් බලවල ගුණිතයක් සේලවීම. එහෙනම් මේකේ අනිත් පැත්ත බලවල ගුණිතයක් ගුණිතවල බලයක් සේලවීම. ඒකත් අපි චුට්ටක් නෝට් කරගමු ගානකින්.
මොකද්ද මුතේ මාතෘකාව බලවල ගුණිතයක් බලවල ගුණිතයක් ලියන මාතෘකාව ලියන මාතෘකාව බලවල ගුණිත ගුණිතයක බලයක්සේ ලිවීම හරිනේ මේ බලන්න දැන් ඔයාට තියෙනවා x ගේ වර්ගය වැඩි කිරීම y ගේ වර්ගය කියලා හරි පුතේ මට කියන්න මේ තියෙන්නේ ගුණිතයක බලද බලවල ගුණිතද ටග්ගල කියන්න ටග්ගල කියන්න ටග්ගල කියන්න මේ තියෙන්නේ බලවල ගුණිතයද ගුණිතවල බලයක්ද මේ මේ මේක බලයක් බලවල ගුණිතයක් බලවල ගුණිතයක් බලවල ගුණිතයක් බලවල ගුණිතයක් තේරුණාද වැඩි හරි මේක ගන්න හතරේ වර්ගය වැඩි කිරීම a වර්ගය මේ මොකද්ද මේ මේක බලයක් බලවල ගුණිතයක් හරි මේක බලන්න අපි ගමු මෙහෙම එක ඔන්න හොඳට හිතන්න තියෙනවා හරි චූටි එකක් දාමු හරි පුතේ බලන්න මේකේ අනිත් පැත්ත මට කියන්න මේ ලියපු ඔක්කොම අපිට බලවල ගුණිත නේද ලියලා තියෙන්නේ දැන් ඔයාලට මේක නම් බලවල ගුණිතයක් කියලා පේනවා මේකත් නිකන් බලවල ගුණිතයක් කියලා පේනවා මේක බලවල ගුණිතයක් කියලා පේන්නේ නැද්ද මේක බලවල ගුණිතයක් වගේ පේන්නේ නැද්ද ඔයාලට එකපාර පේන්නේ නැහැ චුට්ටක් බලන්න ඕනේ හොඳට බලන්න මේ හතර කියන එක ලියන්න පුළුවන් පුතේ දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම එහෙනම් b වර්ගය කියලා නේ මේ 9 කියන එක ලියන්න පුළුවන් කොහොමද 9 කියන එක ලියන්න පුළුවන් කොහොමද 3 වර්ගය වැඩි කිරීම a වර්ගය වැඩි කිරීම b වර්ගය කියලා දැන් දන්නවනේ මෙතන කොහොමත් හරි එහෙනම් පුතේ මේක එකපාර ලියන්න පුළුවන් කොහොමද ලියන්නේ බලවල ගුණිතයක් ගුණිතවල බලයක් සෙලවීම එහෙනම් අපිට තියෙන්නේ මේ දෙක අමතක දෙන්න සමාන වෙන්න ඕනේ මේ දෙක අමතක කරන්න ඕක එතකොට x වැඩි කිරීම y නේ x වැඩි කිරීම y ගේ වර්ගය මේක කෙලින්ම ලියන්න පුළුවන් xy ගේ සම්පූර්ණ වර්ගය මෙතන පුතේ මේ 4 a නේ මේ දර්ශක සමානයි නේ එහෙනම් මේක බලයක් බල දෙකේ දර්ශක සමාන නම් මේ දෙන්න වෙනම ගුණ කරලා ලියලා ඒකට වර්ගය දාන්න පුළුවන් එහෙනම් 4 a ගේ සම්පූර්ණ වර්ගය මෙතන 4 කියන එක තමයි මම දෙකේ වර්ගය කියලා ලිව්වේ b වර්ගය හැමම ලිව්වා මෙතන දෙකෙත් වර්ගයේ b ගෙත් වර්ගයනේ එහෙනම් පුතේ මේක ලියන්න පුළුවන් දෙක වැඩි කිරීම b ගේ සම්පූර්ණ වර්ගය ඒ කියන්නේ 2 b ගේ සම්පූර්ණ වර්ගය ඊළඟට මේක ගත්තොත් a ගේ වර්ගයේ b ගේ වර්ගයනේ මම 9ත් වර්ගයක් ලෙස ලියාගත්තා 9 කියන්නේ 3 වර්ගයනේ 3 ගණන් 3 9යි නේ එහෙනම් 3 වර්ගයේ a ගේ වර්ගයේ b ගේ වර්ගයනේ එහෙනම් මේක ලියන්න පුළුවන් 3 වැඩි කිරීම a වැඩි කිරීම b ගේ වර්ගය කියලා පුතේ ඒක ලියන්න පුළුවන් 3 වැඩි කිරීම a වැඩි කිරීම b කියන්නේ 3යි a b ගේ සම්පූර්ණ වර්ගය කියලා හරි මේක පුතේ දෙකේ වර්ගයේ තුනේ වර්ගයනේ ඔයාලා දන්නවනේ මේක එහෙනම් දෙකෙත් වර්ගයේ තුනෙත් වර්ගය කියන්නේ පුතේ දෙක වැඩි කිරීම තුනේ වර්ගය කියලා ලියන්න පුළුවන් ඕන්නම් සුළු කරන්න ඕන්නම් සුළු කරන්න ඒක මෙතන අදාළ නැහැ දෙවරක් තුන 6යි 6 වර්ගය කියලා මේක ලියන්න පුළුවන් ඕන්නම් පැහැදිලිද බලන්න මේ කාරණා ටික තේරිච්චා පොතේ නම් මේවා ටික කරන්න කියලා නැහැ මම අර දෙපැත්තම මතක් වෙන්න තමයි මේ කරේ දෙපැත්තම මතක් වෙන්න තමයි මේ කරේ බලන්න තේරිච්චා වංකම හිතට එකක හරියට හරි හරි හරියට ඉගෙන ගත්තනේ චූටි දෙයක් නේ පැය දෙක යනවා තේරෙන්නේ නැහැ පැය දෙකම ඉගෙනනවා රයිට් පුතේ 11යි 50යි 12ට ඉවර කරන්නේ අදට ඇති ඊළඟ දවසේ සම්පූර්ණයෙන් ඉතුරු පාඩම ඉවර කරලා දානවා මේකේ ඊළඟ සතිය අපි අලුත් පාඩමක් පටන් ගන්නවා හරි ඔයාලට තේරෙනවද මේ මහ ලොකු දෙයක් නැහැ අපි ලස්සනට ප්‍රැක්ටිස් කරොත් ගණිතය කියන්නේ මහ සුන්දර සරල විෂයක් ලෝකේ තියෙන ලේසිම විශ්ය ගණන් වෙනවා මොකද ගණිතය කරන හැම දෙයකටම හේතුවක් තියෙනවා දැන් ඔය රචනයක් ඒකම් මේ කල්ලියක් තිබුතේ ඔයාට හේතු නෑ ඔය එක එක එකක් තියෙනවා තව එක එක එකක් තියෙනවා තව එකක් වෙන කරුණු ඉන්නවා ගණිතය හැම බෑ ගණිතයේ හැම කාරණාවකටම හේතුවක් තියෙනවා හේතු අනුව තමයි ප්‍රතිඵලය හැදෙන්නේ ඒ නිසා කාටවත් වරදින්න විදිහක් නෑ ක්‍රමයේ ඉගෙන ගත්තම වරදින්න විදිහක් නෑ හරි පුතේ එහෙනම් මම දැන් Telegram group එක ඕපන් කරනවා ඔයාලා අද මේක screenshot එකක් හරි ගහලා චූටි අදහසක් දාන්න මම මෙතනින් එහාට Telegram group එක ඕපන් කරන්නේ නෑ
අද විතරක් චුට්ටක් ඔයාලගේ අදහසක් ගන්නවා මුල් සතිය දෙක. මොකද ඔය Telegram group වල ළමයි bots ලා ඉන්නවා, එක එක දේවල් සමහරුන් ඔවා දානවා bots ලාගෙන් එනවා. ඒ නිසා එතකොට ළමයිට වැරදි මානසිකත්වයක් යනවා. ඒ නිසා අර චුට්ටක් පළවෙනි දවස් දෙක නිසා මම චුට්ටක් group එක දැන් තව චුට්ටෙන් විනාඩියෙන් ඕපන් කරනවා. ඔයාලා අදහසක් දාන්න. පුතේ මතක තියාගන්න ඔයාලා නංගිලා මල්ලට කියන අද හවස 3 ඉඳන් 5 වෙනකන් විද්‍යා පන්තිය තියෙනවා. අපේ ආයේ ගණිත පන්තිය තියෙනවා පුතේ කවද්ද? කවද්ද මන් දැම්මේ මට මතක නැහැ. මම group එකට දාන්න. ඒ ටික දාන්න. හරිනේ? හරි. එහෙනම් පුතේ ඔන්න අද දවසේ වැඩි ඉවරයි. හැමෝටම තෙරුවන් සරණයි. මේ ගණන් ටික හොඳට හදන්න, පොත බලන්න, අච්චුපතේ තියෙන කාරණා ටික බලන්න. මම group එක open කරාම group එකට චූටි අදහසක් චූටි මේව එකක් ප්‍රකාශ කරන්න. අනිවාර්යයෙන්ම අලුතෙන් ආපු අය මෙන්න මේ නම්බරෙන් 077 6 40 40 50 කියන නම්බරේට WhatsApp message එකක් දාලා ඔයාලගේ අවශ්‍ය තොරතුරු ගන්න. එච්චරයි. group එකේ link එකක් හරි Telegram link එක හරි ඕනනම් මේකට මට කියලා ගන්න. අද දාපු post එකේ Telegram group එකේ link එක තියෙනවා. WhatsApp group ඔක්කොගෙම link ටික තියෙනවා. ඉතින් ආයෙ මගේ link එක ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඔයාලා මේකට එද්දි ඔයාලට මම දැම්මනේ post එකක්. ඒ post එකේ WhatsApp groups එකේ link ටික, Telegram group එකේ link ටික තියෙනවා. හරි එහෙනම් පුතේ හැමෝටම දරුවන් සරණයි. අවංකව වැඩ කරන්න. අවංකව වැඩ කරොත් වැඩ යන්න පුළුවන්. හරි එහෙනම් අද දවසේ වැඩ ඉවරයි. හැමෝටම දරුවන් සරණයි. අද හවස 3 ඉඳන් 5 වෙනකන් චූටි ළමයිගේ 6 7 ළමයිගේ නංගිල මල්ලගේ විද්‍යාපන්ති අපේ සර් සම්පත් ජයතිලක සර් සාකච්ඡා කරනවා. හරි එහෙනම් හැමෝටම දරුවන් සරණයි.